කටබෝන්ද ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න දී දුන 1988 ඒ නිවන මෙමුල් කරගෙන ඒ ශුන්‍යතා පටිසංයුත්ත ත්‍රිපිටකයේ තියෙන ගැඹුරු ධර්මයේ විග්‍රහ වෙන සූත්‍ර දේශනා එළියට අරගෙන ධර්ම විග්‍රහයක් සිද්ධ කරගෙන යන්නේ මේ දේශනාවල. ඉතින් එතකොට අපිට මේ දේශනා අධ්‍යයනය කරන් යද්දී ත්‍රිපිටකයේ පිළිබඳව තොල සුතමේ ඥානයක් ඒ ගැඹුරු ධර්ම කරුණු ගැන පැහැදිලි කරගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මේ වෙද්දී අපි අවුරුදු මම හිතන්නේ දෙකකටත් වැඩි කාලයක් එක විස්තර කරගෙන එනවා. දැන් අපි ගිය සතියේ වෙද්දී 17 වෙනි දේශනාව සමාප්ත කළා. එතකොට අපිට අද ඉඳලා ආරම්භ කරන්න තියෙන්නේ 18 වෙනි දේශනාව මේ විස්තර කිරීම. බුද්ධ ශ්‍රමණයන් විසින් උත්කෘෂ්ඨා හීන ප්‍රතිපදා ප්‍රකාශ කරලා තියෙනවා. නපරන් දිගුණං යන්ති, ඒ කියන්නේ විමුක්ත පුද්ගලෝ දෙවරක් පරතරයට නොය. නයිදං ඒක ගුණම් මොත්තං එක්වරක් හැටියටද සලකනු නොලැබේ. මෙතන පරස්පර විරෝධී කියවනක් වගේ පෙනෙන්නේ අග දෙපදෙන පරන් දීගං යන්ති. එතරට දෙවරක් නොයත් එක්වරක් වශයෙන් සලකනු නොලැබේ යන්නේ මේ ගාථාවේ. එතරට දෙවරක් එක්වරක් මේ ගාථාවේ උච්චාවචා ප්‍රතිපදා කියන පද දෙක කෙටියෙන් විස්තර කළ උත්කෘෂ්ඨා හීන ප්‍රතිපදාව කියලා ප්‍රකාශ කළේ ඒ පුද්ගලගේ ශක්තිය අනුව ප්‍රතිපදාය ප්‍රභේද දක්වලා තියෙනවා. දැන් නිදසුනක් හෙට ගත්තු සුඛා ප්‍රතිපදා කිප්පා බින්න ඉහළම ගණයේ උත්කෘෂ්ඨ ගණයේ පුද්ගලයා. දැන් මෙතනදී අපි ඉස්සෙල්ලා දැන් අධ්‍යයනයට කියපු ටිකේ පැහැදිලි කරගන්න තියෙන මට හිතෙන්නේ මේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලයෝ 4 දෙනෙක් ඒ වගේම රහතන් වහන්සේ සහ රහසන් වහන්සේ දෙපාර එකම සමාපත්තිය යන්නේ නැහැ කියන්නේ. සහ උන්වහන්සේ ඒ අරමුණු විඳින්නේ නෙළුම් පතකට වැටිච්ච දිය බිඳුවක් වගේ. ඔන්න ඔය කරුණු තුන අපිට පැහැදිලි කරගත්තා නම් මට හිතෙනවා මේ අද කියපු මේ දැන්ට කියපු ටික අපිට මේ මොකද්ද කියන්න හදන්නේ කියන එක පැහැදිලි වෙයි කියලා. හරි. දැන් එතකොට අපි මෙහෙම තේරුම් ගමු මේක. දැන් බුදුරජාණන් වහන්සේ මේ කියනවානේ සත්‍ය අවබෝධකයට යන මේ පුද්ගලය 4 දෙනෙක් පිළිබඳවනේ කියන්නේ. කියන්නේ මේ මාර්ගයේ වඩද්දී ප්‍රතිපදා 4කින් තමයි 4 දෙනෙක් නිර්වාණය සාක්ෂාත් කරන්නේ. අපි අර ඊයේ මතකද ඊයේ දේශනාවේ කිව්වේ මොකද්ද? විමුක්ති 3ක් ගැන කිව්වානේ. මොකද්ද විමුක්ති 3? ශුන්‍යතා විමුක්තිය, අනිමිත්ත විමුක්තිය, අපනිත විමුක්තිය කියලා. ඒකේ එක විග්‍රහයක්. දැන් අද මට මේ කියන්නේ කඩකුරුන් දහාඳුරෝ මතු කරනවා මේ ප්‍රතිපදා 4කින් කෙනෙක් මොක්ෂයට ඇතුළු වෙනවා කියලා. ඒ කියන්නේ පුද්ගල විවිධත්වයේ අනුව ඒ පුද්ගලයාගේ විවිධත්වයට අනුව ක්‍රම 4කින් මොක්ෂයට ඇතුළු වෙනවා. ඒ මම හිතන අහලා දෙන ගොඩක් අය නේද කියන්න බලන්න එක. ඒ පුද්ගල 4 දෙනා කවුද කියලා දැන් දෙකක් මේකේ කියනවා. පළවෙනි කියන්නේ එකක් තමයි දුක්ඛා පටිපදා දන්තාභිඥාවෙන් නිවන් දකින්න ඉන්නවා. අනිත් අය දුක්ඛා පටිපදා කිප්පා විඥාවෙන්. ඊළඟට සුඛා පටිපදා දන්තාභිඥාවෙන් අනිත් එක සුඛා පටිපදා කිප්පාවෙන්. මේකේ ශ්‍රේෂ්ඨම කියලා ගන්නේ සුඛා පටිපදා කිප්පා විඥාවෙන් නිවන් දකින්න අය. දුර්වල ටිකක් දුක්ඛා පටිපදා දන්තාභිඥාවෙන් නිවන් දකින්න අය. දැන් මේවා එකපාරට කිව්වම මොනවද මේ කියන්නේ කියලා තියෙන්නේ. මොකද්ද මේ සුඛා පටිපදා කිප්පාභිඥා කියනවා, සුඛා පටිපදා දන්තාභිඥා කියනවා. ඉතින් ඒනට මේවා පොඩ්ඩක් මතක තියාගන්න. මේ සූත්‍රවල මේ විග්‍රහ කරන විදිහ මේ වචන ඒවා ටිකක් පොඩ්ඩක් කටටත් හුරු කරගන්න ටිකක් මේ නිකන් එකත් එකට හුරු වෙනවා. මේක ටිකක් මේ වචන නිතර පාවිච්චි කරාම මේ බුද්ධ වචනනේ මේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍රවල තියෙන වචන මේ එක අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ ප්‍රතිපදා ගැන තියෙන සූත්‍රවල මේවා මේ කරුණ මේ
විස්තර කරනවා බුදුහාමුදුරු මොකද්ද මේ දුක්ඛාපටිපදා දන්තාභිඥා කියන්නේ දුක්ඛාපටිපදා කිප්පාභිඥා කියන්නේ සුඛාපටිපදා දන්තාභිඥා සුඛාපටිපදා කිප්පාභිඥා කියන්නේ කවුද කියන එක විග්‍රහ කරනවා ඒක මම මේ විග්‍රහයට අනුව විස්තර කරන්නම් මොකද ලොකු විස්තරයක් නැතුව ඒක පොඩ්ඩක් මේ තමන් උනන් තව ටිකක් අධ්‍යයනය කරගන්න මේ සූත්‍රවල අංගුතර නිකාය චතුක්ක නිපාතේ තියෙන මේ පටිපදාව සම්බන්ධ විස්තර වෙන දේශනාවල මේ මේ හතර විග්‍රහ කරනවා හැබැයි මේ හතර සමහර තැන් වල තව විදි විග්‍රහලුත් තියෙනවා මම දැන්ට එක විග්‍රහයක් පෙන්වන්නම් ත්‍රිපිටකයේ තියෙන මේ මේ හතර මේ පුද්ගලයෝ හතර දෙනා මේ විස්තර කරලා තියෙන විදිහ එක විදිහක් තමයි බුදුහාඳුරෝ විස්තර කරලා තියෙනවා මේ දැන් දුක්ඛාපටි කියන්නේ ඒ කියන්නේ දැන් ඒ කියන්නේ එක පුද්ගලයෝ කොටසක් ඉන්නවා එයාලා නිර්වාණයට යන්නේ ඒ කියන්නේ ප්‍රතිපදාව කියන්නේ නිවනට යන ප්‍රතිපදාව මේ පාර ඒ කියන්නේ යා වඩන ප්‍රැක්ටිස් එක සමහර අයගේ ප්‍රැක්ටිස් ඒ කියන්නේ එයාලා නිවන් දකින්න ආවට මොක්ෂේ සාක්ෂාත් කරන්න ඕන කියලා ආවට එයාලගේ මාර්ගය හරි දුෂ්කරයි ඒක තමයි සුඛා දුක්ඛාපටිපදා කියන්නේ යාලා යාලට මාර්ගේ වඩන්න ගියාට හරි දුක්ඛිතයි යාලගේ දුෂ්කරයි මාර්ගේ සහ දන්තාවිඥා කියලා කියන්නේ කාලයක් යනවා යාලට දැන් ඒකනේ බුදුහාමුදුරෝ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ මේක දවස් 7කින් අවබෝධ කරන අයත් ඉන්නවා අවුරුදු 7ක් ගිහිල්ලා අවබෝධ කරන අයත් ඉන්නවා ප්‍රැක්ටිස් කරලා කියන්නේ පුදු ඒ කියන්නේ සමහර අයට දවස් 7යි සමහර උදේනම හවස ප්‍රත්‍යක්ෂ කරන සමහර අයට වචනේෙහිදී ප්‍රත්‍යක්ෂ සිද්ධ වෙනවා समहार में देशनाव मैं प्रत्यक्ष मोक्षे समहाराट और हतक पुलवांगे समहार आत्महतक पुल मुखद समहारा के प्रतिपदाव दुख सहगता सह दंताभिज्ञा कल्याण सुख दुखा प्रतिपद किज्ञा समहारा के मार्गे दुख सहगता है भाई प्रत्यक्ष मनी सिद्ध वेनो किप्पाभिज्ञा कियन्ने इक्मनिं इक्मनिं प्रत्यक्षे सिद्ध वेनो दंताभिज्ञा कियन्ने कालयक् गिहिल्ला प्रत्यक्षे सिद्ध वेनो एतकोट तेरुं गन्न दैन ओन्न पद हतर तेरुं गदि मार्गे दुःखसहगतयि हैबैयि कालयक् यनवा प्रत्यक्षे सिद्ध वेन्न मार्गे दुःखसहगतयि प्रतिपदाव दुःखसहगतयि यागे वेडपिल्ला हैबैयि इक्मनिं आबोधयट पत् वेनो इदा ओकम अनित् देकटत् दागन्न सुखापटिपद सुखापटिपद दंताभिज्ञा ज्ञानी मार्गे पहासु यागे प्रतिपदाव पहासु हेबै प्रत्यक्ष कल्याण यागे पहासु मार्गे यागे प्रतिपदाव पहासु हेबै प्रत्यक्ष कल्याण एवं समहार है सुखापटिपद किप्पाभिज्ञा ज्ञानी मार्गे पहासु प्रत्यक्ष तिग्मा हर दंगे ये हतर वचनार्थे तेरी नती मुखा मे वचन हतरे मैंने मेक तमाइ अर्थवत् खटकुरुंद मेक अरगत् वचन देखा कोके देखा करगन क्यूव मेन मेवागे पुद्गल विधत्तेमाइ मम्मी विस्तर के दाने एक बुधहा मुखादमे दुखसागत मार्गे गे मुखादमे कल्याण मुखादमे केटी के लगे सपाई के आने मार्गे मुखाद मे एक इकमट निबंधन काल की निबंधन गया एक मार्गे दुखसागत यागे ससर मे रागदेश मोह पेटन वेडी कहीं टग्गाल मल पाइन पड़ी देट टग्गाल रागे अविस्ना पुंजी अरमुन दर कहीं पिचेन यागे अट यागे अभ्यंतर एक पुंजी देट तोसल की मैसे अंड बैगे अभी मुनवा की मल पेनगन दगलगन नटागन निकांग हरियर निकांग यागे पिटिपास गोने वहा गिनी सूल के बोर्ड वहा गिनी सूल के पुडी वचने पुडी ये कट अभी दंगल निकांगिकांगीन वे हर लोकन सुप्री जान पुड दे मेम करा मट मेम की हुआ वगे निका इध अने वगे मे अने यागे मे सकें आट मे पोडी देट रागे अवस्थ दी पोडी निका समारे तवगन किस रागे अवस्थ समारे तवगन के नमक अदी रागे अवस्थ मे वगे मे इक्मनी रागे पीचेना
ටග්ගාල මල පැනීම සිද්ධ වෙනවා. කියන්නේ යා කියන්නේ යා ඒක භාවනා මධ්‍යස්ථානයකට ආවත් මහාන වුණත් ඉක්ම ඒ කියන්නේ හරි වෙහෙසයි යාගේ මාර්ගයේ. ඒ කියන්නේ යා හරි දුක් පටිපදාවක් ජීවිතේ තියෙන්නේ. යා ඒ කියන්නේ යාට ධර්මයේ තේරෙනවා ධර්මයේ තේරෙන්නේ නැහැ නෙමෙයි. ධර්මයේ තේරුණා කොච්චර බණ ඇහුවත් දේශනා අහනවා. හැබැයි ටක් 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 ගාලා මේවා ඇවිස්සෙනවා. කිපෙනවා මයාගේ ඇතුළ. හැබැයි එහෙම පුද්ගලයෝ ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යාගේ ප්‍රතිපදාව දුක්සහගතයි. හැබැයි ප්‍රත්‍යක්ෂයත් දන්තාබේඥා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂය දැන් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ දැන් ප්‍රතිපදාව කියලා කියන්නේ දුක්සහගතයි. දැන් ඊට පස්සේ දැන් එයා වඩන ධර්මයේ තමයි එතන පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. යායේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන ප්‍රතිපදාව වඩනවා. ප්‍රතිපදාව තමයි ඒ කියන්නේ දුක්සහගතව ඒ කියන්නේ මාර් එයාගේ මල තක් ගාලා කෙලිසයි ඉස්සලා එයා ගිනි ගන්නවා. එයා පිච්චෙනවා. එයාගේ මාර්ගයේ දුෂ්කරයි. හැබැයි එයා සීල සමාධි ප්‍රඥා සීලෙ සද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥාව ටික මේ ලොකුවට වඩන්නේ නැහැ. ඕනද දවසක් වෙනවා භාවනා කරනවා සීහ වඩනවා බණ අහනවා ආය ඔක්කොම දමලා ගහලා ආය ලෞකික ටැක් පැන ගන්නවා. ආය ගිහිල්ලා අම්මල තාතලා ගෙවල් දොරවල් හරක බාන ඉඩ කඩන් එක්ක නරනට ආය ඉන්නවා. ඕන ඒ වගේ ගිහිල්ලා කොහේ හරි කෙල වුණාට පස්සේ ඕන ආයෙත් එනවා භාවනා කරන්න ඕනේ යන්න ඕනේ ආරාමයට යන්න ඕනේ දේශනාන්න කියලා ආයෙත් එනවා දේශනාන්න. ඕන ටිකක් හොඳට පොඩ පොඩ සුද්ධ වේගෙන හිත හරියාගෙන යද්දි ආයෙ ටැක් පැනගෙන අර ලෞකිකත්වයට යනවා. ගිහිල්ලා හොදනවා ආයෙ මඩට දානවා. මඩේ දාලා පොඩක් ගඳ ගහගෙන ඉඳි ආයෙ එනවා හොද ගන්නවා. මේ වගේ නිකන් අර එක දිගට වැඩේ කරගෙන යන්නේ. එක දිගට වැඩේ සංසාරේ කරලත් නැහැ මේ ජීවිතේ ආවත් නිකන් ඔහෙන් මෙහෙන් කරගෙන යන්නේ. ඔහෙන් මෙහෙන් අර කාක්කු කෑම හංගන වගේ. ඒ කියන්නේ අපිට භාවනා උගන්නද්දී ගුරුවරයා ඉස්සර මට කියන්නේ ගුරුරු කාක්කේ කෑම හංගන වගේ භාවනා කරන්න එපා කියලා. කාක්කේ ගෑවන් ගන්නේ ඌ කොහේ හරි එකක් හංගනවා. ඌල උළු කැටයක් අස්සේ හරි මොනවාරි හංගලා ඌට මතක නැහැ කොහෙද කියලා බව දැහැංගි. ඌ හෙට කියලා තව කොහේ හරි හංගලා. තව කොහේ හරි හංගලා. ආගේ වගේ ඒ වගේ තමයි අපි අද කරනවා ඊට පස්සේ හෙට තව දවස් කීපකින් කරනවා කියන්නේ දිගට පුහුණුව කරගෙන යන්නේ ටයිම් ටේබල් එක දිගට කරන් යන්නේ. කියන්නේ ඒ සතත අභ්‍යාසය නේ කියන්නේ. එක දිගට පුහුණු කරගන්න. ඔය මුකාක් හරි කියලා මට එපා වෙලා තියෙන මට අප්සෙට් කියලා උන් අද ටික දවසක් අයින් වෙලා යනවා. අර අමාරු හරි බෝරින් හරි මොකක් හරි කියලා කඩ ප්‍රතිපදාව වඩනවා. ඒ නිසා මම භාවනා කරන කාලේ මට හොඳට මතකයි මං කිව්වා දැන් අපි උදේ පහට භාවනා කරනවා කියමුකෝ. දැන් අපි මහන්නාට පස්සේ සමාල්ලාවට පාන්දර පිරිත් වලට යන්න වෙනවා. දී රාත්‍රී මට මේ ගියාම සමාල්ලාවට උදේ පහට භාවනාවට එන්න මොකද පිරිත් ඉවරලා ආරාමෙට එද්දී 6:30 7 වෙනවා. මේ සමහරට 8ක් වෙනවා. මොකද රෑ එළිනකම් පිරිත් කියලා සමහර අය උදේ දාන්නේ දුන්නාට පස්සේ මහා පිරිත් වලට ගිහිල්ලා ඒ එතකොට දැන් මමයි හාමුදුරු කෙනෙක්ගේ භාවනා කරේ. ඉතින් උන්වහන්සේට අපිට දැන් භාවනා කරන්න බෑ. ඉතින් අපි අදිස්ථාන කරගත්තා. හරි දැන් අපිට එන්න බෑනේ අපිට මහපිරිත් වලට යන්න වෙනවානේ. ඒ කාලේ ඉතින් අපිට යන්න බෑ කියන්න බෑ. අපි වෙරි යන්න කියලා කිව්වහම ඒ ලොකු හාමුදුරුවෝ ඒ අපිට භාවනා කරන්න තියෙන මොකුත් හරියන්නේ නැහැ යන්න ඕනේ. ඒ යන්න ඕනේ මේ ඉතින් කොහොම හරි අපි දෙන්න අදිස්ථාන කරගත්තා. අපි දැන් අපි මෙහෙම කරමු. දැන් ඒ කියන්නේ මට භාවනා ගන්න හාමුදුරුවෝ කිව්වේ එහෙනම් මේක හා දැන් මේ 5 සිට 6 දක්වා ටක් ගාලා මගේ මේ භාවයේ වෙන වැඩේ කියන්නේ බැරිම අවස්ථාවක් නෙමෙයි. දැන් මට කරන්න දෙයක් නැහැනේ. මේක අනිවාර්යෙන් ඒ ආයතනයේ ඉන්නවා නම් ඒ ආයතනයේ තියෙන ඒවා පිළිපදින්න ඕනේ. ඊට පස්සේ ඒ ආයතනයේ අපිට යන්න කිව්වොත් එහෙම අද රාත්‍රියේ එළි වෙනකම් පිටිතර යන්න කිව්වොත් ඉතින් කැම්පස් එකේ හරි ගෙදර හරි කොයි කොහේ හරි යනවා. ඉතින් හැමදාම මේ සතියේට මාපිරිත් 3-4කට යන්න වෙනවා. ඉතින් ඒක තමයි මේ පන්සල්වල ස්වභාවය. ඉතින් එතකොට මේ ඉතින් අර මම ඒතකොට හිටි සුබෝධාරාමේ ඉන්න කාලේ හෙට හරියට එනවා එළි වෙනකම් ඒ දවස්වල පිරිත් කියන්නේ. එළි වෙනකම් පිරිත් කියන්නේ නේද? එතකොට මම එතකොට දැන් ඒ වෙලාවේ කරන්නේ අර පිරිත් මණ්ඩපේ හිටියත් මේක නිකන් ඒ ටයිම් එකට සිහිපත් කරගන්නවා. දැන් මේ අපි පරියංග වෙලාව. කියලා ඒක මේ කියන්නේ අර බැරිම අවස්ථාවක් ආවත් අර නිකන් නැවත. ඒකින් කියන්නේ දවසම සිහියෙන් ඉන්නේ නැහැ කියලා. හැබැයි අරක සිහිපත් කරගන්න. එතකොට මට අපිට අර තියෙනවා අර මරදී එතකොට අපි අර ටයිම් ටේබල් එක කඩා ගන්න. සතත අභ්‍යාසයෙන් කඩා ගන්න. මොනවා දිබ පුරවතර බැරිම අවස්ථාවක් වුණා සමාල්ලාට පාන්සු ගෝල වලට යන්න වෙනවා. සමහරවිට ආගමික කටයුතු වලට යන්න උනහම බැරි වෙනවා. අර මේ වෙලාව වුණත් අරක සීපත් කරගෙන යද්දී මෙන්න මේ වගේ ගියේ යන්නේ නැතුව සමහර අය ඉන්නවා කරනවා ආය නතර කරන ආය ටික කාලෙකින් ආය පටන් ගන්නවා ආය ඔක්කොම අතහැලා වෙන මොකද්ද ඔයගත් පස්සේ දුවනවා. මෙන්න මෙහෙම කරගෙන යද්දී යාළගේ
කෙලෙසුත් ඇවිස්සෙනවා. හැබැයි එයාලගේ ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන එකේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥාවත් කඩ 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 කඩනේ යන්නේ. කඩ 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 යන්නේ. ඒ නිසා එයාලගේ ප්‍රත්‍යක්ෂයට කාලයක් ගොඩාක් ඇදෙනවා. එයාලා යාලා ගොඩක් වෙලාවට එයාලගේ මදි. කියන්නේ මේ පැත්තේ එයාලගේ කෙලෙස් රාග දේශ මොහොත එන ඉක්මන් ඉක්මන්ට තදට එනවා. මේ පැත්තේ ප්‍රැක්ටිස් එකත් මදි. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ටිකේ වැඩි වීමත් මදි. හරිම කියන්නේ එච්චර පවර්ස් නෑ. ඒ නිසා මේ එයාලට කල් යනවා. ඒ කියන්නේ එයාලා අහනවා. එයාලා බණ අහන්න ආස නැහැ නෙමෙයි ආසයි. එයාලා භාවනා කරන්න ආස උනාට දිගට කරන් යන්නේ ගැම්මට කරගෙන යන්නේ. ගුලම් බහිනාගේ ටක් ගාලා ඔක පාට සෝඩා බෝතලගේ ඇරිනවා. ආයේ බුස් ගාලා ගෑස් එක බහිනාගේ බහැලා. අන්න ඒ නිසා යාලගේ ප්‍රත්‍යක්ෂයට බුදුහාඳුරෝ කියන්නේ ඒ වගේ පුද්ගලයන්ගේ ප්‍රත්‍යක්ෂයේ තියෙන යාල මේ මේ දුක්ඛාපටිපදා දන්තා විඤ්ඤාක පුද්ගලෝ යාලා. යාලගේ කෙලෙසුත් වැඩි. යාලගේ මාර්ගයේ සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා දුර්වලයි. පවර් නැහැ. ඒ නිසා යාලට කල් ඇදෙනවා ප්‍රත්‍යක්ෂයට. කාලයක් ගන්න. හරි. දෙවනි පුද්ගලයෝ විදියට ගන්නේ එයාලගේ දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා. දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා කියලා කියන්නේ ඒ කියන්නේ එයාලගේ මාර්ගයේ දුක්ඛාගතයි. හැබැයි එයාලගේ ප්‍රත්‍යක්ෂයේ ඉක්ම. ඒ කියන්නේ දැන් මෙහෙම උදාහරණයක් ගන්නවා අපි. ඒක මම තේරුම් ගන්න ගන්නම්. ඒ දැන් එයාලට ටක් ගාලා රාගය ඇවිස්සනවා කියන්නකෝ, ද්වේෂය ඇවිස්සනවා කියන්නකෝ. රාගයේ ඇවිස්සෙනවා, ද්වේෂයේ ඇවිස්සෙනවා. හැබැයි එයාලගේ රාග දේශ මොහයත් වැඩි වුණාට එන පවපුල් ගැන රාගයක් තියෙනවා, එන ද්වේෂයක් මල පයින්නවා. උනාට එයාලගේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මවත් බලවත්. කියන්නේ දැන් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයක් වල දිනොත් විග්‍රහ කරනවා සත්‍තිස් බෝධිපාක්ෂි ධර්ම වල ඒකම බලයක් විදිහට වේ. සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය කියලා මේවා බලයක් ඇඩියට විස්තර කරනවා. දැන් බලයක් කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක සහ බල ධර්මයක තියෙන වෙනස තමයි. මම ශ්‍රද්ධාව වැඩුවා කියන්නකො, මම ශ්‍රද්ධාව වඩලා මගේ ශ්‍රද්ධාව කැඩෙනවා කියන්නකො. ගොඩක් අය වරි වෙනවානේ ශ්‍රද්ධාව නැහැ. නැත්නම් සමාධිය වඩලා සමාධිය බිඳිලා යනවා, සතිය වඩලා සතිය බිඳිලා යනවා, ප්‍රඥාව විල මෝඩ වෙනවා. මේ බිඳිලා යන වෙලාවේදී අපිට පුළුවන් නම් කම්පා නොවි මේ ශ්‍රද්ධාවේ තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්මයි. ප්‍රඥාවේදී එන්නේ, සතියේදී එන්නේ. මේ සතිය ගත්තත්, ශ්‍රද්ධාව ගත්තත්, වීර්ය ගත්තත්, ප්‍රඥාව ගත්තත් මේ කියන ඉන්ද්‍රිය ධර්ම පහේම ත්‍රිලක්ෂණයට අයිති දෙයක් කියලා දැකලා මේ හැම දෙයකම තියෙන ගෙවෙන ස්වභාවය, මේ මං ගත්ත ගුණධර්ම වල තියෙන අනාත්මයි, අයිතිකාරයෙක් නැහැ, හේතුඵල දහමක් තියෙන්නේ කියලා දැකලා කම්පා නොවීම සිද්ධ වෙනවා නම්, අපේ ඇතුලේ කම්පා නොවෙනවා නම් අන්න එතකොට අපි කියනවා එයා තුළ ශ්‍රද්ධා බලය බව. එයාගේ ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවත් ත්‍රිලක්ෂණයට දාලා ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් අරගෙන කම්පා වෙන්නේ නැත්නම් අනේ මගේ ශ්‍රද්ධාව නැතුව ගියා කියලා කම්පා නොවෙනවා නම්, කම්පා නොවි ආය ආය හදනවා නම් ඒක ශ්‍රද්ධා බලයක්. ඒ කියන්නේ එයාගේ ශ්‍රද්ධාව නිසා එයාගේ හිත චලනය වෙන්නේ. ශ්‍රද්ධාව තියෙනවා, සද්ධාව කැඩෙනවා කියන්නේ ආය හදන හැබැයි කම්පණේ නෙවෙනවා. ආන්ගේ වගේ එන්නේ 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 අසල ලෝක ධර්මයේ කම්පා නොවෙන්න සතිය කැඩෙනවා. කැඩිච්ච සතියත් කම්පා වෙන්නේ. සමාධිය කැඩෙනවා. ඒක දිහා කම්පා නොවෙන්නේ අර ත්‍රිලක්ෂණ අවබෝධය, හේතුඵල අවබෝධය නිසා. කම්පා නොවෙනවා නම් අපි කියනවා අන්න යාගේ ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා බලයක් වෙලා තියෙනවා. දැන් සමහර අය ඉන්නවා යාලගේ රාගයේ අම්බාට නැ, රාගයේ ඇබ්බැහියට රාගයේ ආවට, දේශේ ආවට යාලගේ සතිය ප්‍රබල වෙනවා. සමාධිය ඉන්ද්‍රිය ධර්මයක්, බල ධර්මයක් බවට ප්‍රබල වෙනවා. එතකොට යාලගේ ප්‍රත්‍යක්ෂයේ ඉක්මන් වෙනවා. දැන් එක හාමුදුරු කෙනෙක් ඉඳලා තියෙනවා. උන්වහන්සේගේ ස්වභාවය තමයි උන්වහන්සේ මහණ වුණාට උන්වහන්සේට මේ රාගය නැවත 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 මේ තද්දට ඇවිස්සෙනවා. හැබැයි උන්වහන්සේ වෙලාවකට සිවුරු අරින්නත් තියෙනවා. ආයේ උන්වහන්සේ ආසත් නැහැ සිවුරු අරින්න. මේ දෙපැත්තට චලනය වෙනවා. ඒ අටුවාවල විස්තර කරන්න නම් උන්වහන්සේගේ හිත සිවුරු අරින්න කියලා හිතෙනවා. ආයේ මහනගමේ ඉන්න හිතෙනවා. ආයේ සිවුරු අරින්න හිතෙනවා. මේ දෙපැත්තට දොල්නේ කර්ම විපාකයක්ත් තියෙනවා කියලා. මොකද උන්වහන්සේ පෙර ආත්මික මේ
උන්වහන්සේගේ කුටිය හිටපු මේ හාමුදුරු කෙනෙක් සිවුර අරින්න හදද්දී අනේ ඔබ වහන්සේ යන්න එපා සිවුර අරින්න එපා මේ අපරාධයක් කරගන්න යන්නේ කියලා කොහොම හරි කියලා කියලා නවත්තගෙන ඊට පස්සේ දෙවෙනි පාර උනාට කල්පනා වල අපරාධෙ මම මූ නවත්ත ගත්තේ මූ ගියා නම් මට කාමරෙත් කුටියත් තනියෙන් ඉන්න පුරුවා මූනාගේ තියෙන බඩමු ටිකත් මට සිවුරු ටිකයි පාතර ටිකයි කුටියේ තියෙන කබඩ් එකයි ඔක්කොම ටික රාත්කයි ඔක්කොම මට තනියෙන් පරිහරණය කරන්න පුළුවන් බෙස්ටිට් ටික ඔක්කොම ටික එහිඳ ගියත් හොඳයි නිකන් නිකන් ඒ සමහර අය එවනේ සමහර අය යනකම් බලන් ඉන්නේ නිකන් සමහර අය ගිහලා යන්නේ ඉස්සෙල්ලා කබඩ් උස්සගෙන සමහර අය යන්නේ ඉස්සෙල්ලා කුටියේ තියෙන බඩු ටිකනේ යන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ ගියා කියලා දැනගත්ත ගමන් කුටිය වල ටික උස්සනවා අර වටික අරන් යනවා මේ වටික යනවා යන්න ඉස්සෙල්ලා ඒ කුටියට යන්න ප්ලෑන් කරනවා අම්මෝ ගියොත් මම ගියා ඒ කුටියට මං යනවා මං අහනවා මහඳුර මම යන්න දර කුටිය මේ යන්නත් ඉස්සර යනවා කියලා කියද්දි මම ප්ලෑන් කරලා ඉවරයි මං එකට යන්න ඉතින් දැන් අර ආමුදුරන් ටික පාටි තුනලු මේ කල්පනා කළා දැන් මෙයා දැන් තියාගත්තට වඩා ගියා නම් මට ටිකක් ලාභ ප්‍රයෝජන වැඩි ලාභ ප්‍රයෝජන වැඩි මේ මොකද එතකොට මට තනියෙන් ඔක්කොම පන්න නිදහසේ ඉන්න පුළුවන් ඇඳුමක් හරි ගලවගෙන ඉන්න පුළුවන් නිදහසේ කවුරුත් නැහැ මං විතරයි ඉන්නේ කවුරුත් නැහැ මොකුත් නැහැ කරදරේකුත් නැහැ මට මාර නිදහස් කියලා ඊගාපාර යන්නේ දෙද්දී යන විදියට දෙනවලු උත්තර දැන් ඒක තමයි ඔබ තමයි මාරුවෙන් දුක් විඳින්න ඕනේ නැහැ මේක ඇතුලේ කියලා එහෙම නිකන් අර නිකන් ඒක තමයි නිකන් යන විදියට උනාසේ කතා කරනවලු දැන් කදා කරලා කොහොම හරි මේ අරහතුර කල්පනා කරලා ඉස්ස ගියපාර මාව පුදුම විදිහට අනේ යන්න එපා කොහොම හරි මේ සාසනේ ඉන්න අමාරුවෙන් හරි අපි දරාගෙන මේ මාර්ගේ අතහැර ගන්න එපා කියලා හයිය දීපු කෙනා වීරිය දීපු කෙනා දැන් මේ නිකන් පළනු ගිය පලා ගේනවා ඒක තමයි ගියත් කම නැහැ මොකද දුක් විඳින්න ඕන දිගටම ගිය කියන්නේ නිකන් නිකන් අර යන එකට සපෝට් වෙන්න වගේ නිකන් ඕන උදව්වක් තියන්න ගිහිල්ලා මමත් කියලා දෙන්න ජොබ් එකක් මත හදා ගන්න උදව්වක් කරලි මම යාළුවිට හරි කියලා යල්ල දෙන්නම් වගේ නිකන් මේ නිකන් අර යන එකට නිකන් සතුටක් වගේ වෙන්න වෙන එකක් ආවලු. ඉතින් ඒ අකුසල කර්මෙට කියලා ඒක අටුවයි ගැන නම් උනාසගේ අකුසල කර්මෙට මේ හැම වෙලෙම ඉද දෝන ඉන්නවද යනවද ඉන්නවද යනවා. ගේ ගියා ඒ අර කරපු අකුසලේට අර තමන්ගේ ලාභයේ පිනිස නිකන් යන විදිහට කතා කරන්නේ. මුලින් ඉන්න විදිහට කතා කරලා ඉන්න කියලා පස්සේ නිකන් තමන්ගේ ප්‍රභාවාසී කතා කරලා කොහොම හරි ඔහොම එකක් කියනවා. ඒක ඉතින් ඇත්ත නැත්ද දන්නේ නැහැ අපි. එහෙම විදිය කතාවක් අටුවාවේ කියනවා. ඒ හාමුදුරුවන්ට මෙච්චර මේ සිවුර අරින්න දෙන්නේ ආයේ ඉන්න දෙනවා කොහොම හරි උන්නාන්සේට දැන් මේ මේක කන්ට්‍රෝල් කරගන්න බෑ මේ මේ ඉවරයක් නෑ පිච්චෙනවා 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 රාගයෙන් දේශයෙන් මල කියන්නේ කෙලෙස් වලින් ගිනි ගන්නවා මේක සාමාන්‍ය මිනිස්සෙක් වගේ නෙමෙයි දැන් සාමාන්‍ය කෙනෙක්ට වඩා පැවිදි වෙලා දැන් මහණ වුණාම හරි කියලා හිතුවේ ඒත් නෑ පැවිදි වුණාට හරිය යන්නේත් නෑ මේක ආය ආය පුංචි දෙයකට ඇවිලෙනවා පිච්චෙනවා ගිනි ගන්න يعني ඉගෙන යාගේ මුළු ජීවිතේ දුක්ඛ අපටිපදා. ඒ කියන්නේ මූණ බැලුවත් එල්ලගෙන ඉන්නේ. නිකන් වෙහෙසක ඉන්නේ. හැබැයි ඒ වැඩේ දියෙන්නේ එහෙම වෙහෙසක ඉන්න කෙනෙක් දැක්ක කියලා අපිට මුකුත් කියන්න බෑ යාගේ එයා ගැන. මොකද බුදුහාරෝ කියන එහෙම අයත් කිප්පා විඥාවේ නිවන් දකින්න අයත් ටිකුත් ඉන්නවා කියලා. එයා එන මූණෙල්ලම් වෙහෙසක හිටියට හැම වෙලෙම හොසලගින් මැස්ස යන්න බැරි වුණාට ඔය අතර බුදුහාඳුරෝ කියනවා කිප්පා විඥාවෙන් නිවන් දකින්න අයත් ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ ඒ හාමුදුරුවන්ට අන්තිමට බැරිම දැන උන්වහන්සේ කල්පනා කළාලු මේක බෑ මට සිවුරු අරලා මං ගෙදර යන්න ආසත් නැහැ මහානගමෙන් හිටියා කියලා නිවනකුත් නැහැ එන්නේ 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 මාව වලට යනවා මාව පිච්චෙනවා එන්නේ එන්නේ මාව ගිනි ගන්නවා උන්වහන්සේ අන්තිමට තීරණය කළා සූසයිඩ් කර ගන්නවා නිවන මේ මොකද ඒ සමහර අය ඉන්නවා තෙරවාද ත්‍රිපිටකයේ තියෙනවා මේ ගෝධික හාමුදුරුවෝ එහෙම මේ බැබැ බුදුහාමරක අනුමත කරන්නේ ප්‍රතික්ෂේප කරන උන්වහන්සේ මේ මැරෙන එකයි නිවනයි එකට ලැබෙනවා සමසීසි නිවන කියන්නේ ඒක හැබැයි ප්‍රතිපදාවක් විදිහට බුද්ධ ආගමේ අගය කරන්නේ නැහැ ඒක ප්‍රැක්ටිස් එකක් විදිහට උගන්වන්නේ නැහැ ඒ කියන්නේ මේ කියන්නේ සිය දිවිනහා ගැනීමයි ජීවිත ආශාව අතහැරීමයි මොක්ෂයයි එකට ලැබෙනවා ඒ අර ගෝධික හාමුදුරන්ගේ සිද්ධියක ලස්සන කියන්නේ එක මේ උන්වහන්සේටත් ඔයගේ කෙලිස් ප්‍රශ්න ඇවිල්ලා උන්වහන්සේත් බැරිම තැන මොකද කරන්නේ උන්වහන්සේ ජීවිත ආශාව හින්දානේ මේ ඔක්කොම මේ පවතින ආශාව හින්දානේ මේ අරමුණු සිදුවන්නේ උන්වහන්සේ මොකද කළේ ජීවිත ආශාව අතාරින්න කියලා මේ පිහියක් අරගෙන මේ බෙල්ල කපාගෙන යද්දී උන්වහන්සේට ජීවිත ආශාවයි මොක්ෂයටපත් වීමයි ජීවිත ආශාව ඉවර වෙන්න බෑ අපේ පැවැත්මට ආශාව ඉවර වෙන්න බෑ පවැත්මට ආශාව ඉවර වීමයි මොක්ෂයයි එකට ලබනවා. උන්වහන්සේ බෙල්ල කැපෙලා දැන් කඳ එක පැත්තක බෙල්ල එක පැත්තක තියෙනවා.
මේක විසුණාදලා කියනවා බුදුහාඳුරන්ට. උන්වහන්සේ අන්න මේ සිය දිනහගෙන කියලා ඉතින් බුදුහාර වෙනවා බලන්න. බලන්න ඇවිල්ලා කියනවා මහණෙනි පේනවද මේ කළු දුමාරයක් යන. ඉතින් කියනවා මේ මායයා උන්වහන්සේගේ විඥානය වෙනවා. හැබැයි උන්වහන්සේ විඥානයක් ඉතුරු කරේ නැහැ. උන්වහන්සේ විඥානයක් ඉතුරු නොකර ජීවිතේ සමුගත. කියන්නේ සමසීසී නිවනට යනවා. හැබැයි බුදුහාඳුර මේක අගේ කරන්නේ නැහැ. මොකද මේක හරි ඩේන්ජරස්. ඔය වෙලාවේ ජීවිත ආශාව ආවොත් බෙල්ල කපාගෙන කපාගෙන ඇල්ලයි ආයෙ ගිහිල්ලා විතරක් දරා දුක්ඛිත ආත්මයක් අල්ලන්න පුළුවන්. දේශේන්නේ මැරෙන්නේ අන්තිමට අපි දන්නේ නැහැ නේ මේ ඒ අන්තිම මොහොත කියන කතාව අපි අපිට එකේ පවර්ෆුල් සිහියක් තියෙන කෙනෙක්ව වෙන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සෙක් එහෙම බෙල්ල කපා ගන්න මොහොතේ න අවසාන චුතිචිත්තේ තුල යාට ජීවිත ආශාව අතරේද කියන්න බෑ. අවසාන මොහොතේ යාට පැවැත්මට ආසාවක් එන්න පුළුවන්. බයක් එන්න පුළුවන්. නැත්නම් ආයෙ අරමුණක් පැවැත්ම ගැන අදහසක් එන්න පුළුවන්. ඒ නිසා ඒක එච්චරයි එහෙම එකක් තිබ්බට ඒක වර්ණනා කරන්න නෑ බුදුන් වහන්සේ කියන්නේ ඇතුලේ කොහමරි මේ හාඳුරොත් මේ ගෝධික හාඳුරගේ එක වෙන්නේ කරන්න යන්න ඇත්තේ මේ හාඳුරොත් ගිහිල්ලා බැරිම තැන ඊයක් අරගෙන මෙහෙම කබෙල්ලට තියන්න යද්දී උන්වහන්සේට එක පාට එනවා දැන් ඇත්තටම මේක කරන්න ගියාට මේ මොහොත පොඩ්ඩක් හරි ගැස්සුණු සීයේ පොඩ්ඩක් හරි ගැස්සුණුත් ආයි මීටත් තිබ්බට වඩා භයානක දැනකට මොකද බුදුවරෙක් හම්බෙන්නෙත් නැති වෙයි ගුරුවරු හම්බෙන්නෙත් නැති වෙයි මාර්ගයක් නැති වෙලා යන දැනක එල්ලුණොත් ගිල විඥානේ එන ඩේන්ජරස් කියලා උන්වහන්සේ එතන ඉඳගෙන පිහිය බෙල්ලේ තියාගෙන උන්වහන්සේ කල්පනා කරන හරි දැන් මට රාගය අම්බාන්ට එනවා තමයි දේශය අම්බාන්ට එනවා තමයි සැරින් සැරේ සැරින් සැරේ මේවා ඇවිස්සෙනවා ඇතුලේ ඇවිස්සුනාට මම තාම මගේ සීලෙ කඩාගෙන නැහැ නේ මම මහණකමේ मगे पैविद्य शिक्षा पदरी के मम पाराजिका विलाने मगे रखेलेक्चर ऐसा मम वीति विलाने वेदी मगे सीले अवलग्न इक पार उन्ना से मतको उन्ना की सीले अरे मम्मी बुरुट मे मे मट अरक मल पाइनवा मट रागेनवा कि मम्मी एक मट दरंड बैग मेरे गि आट मम ताम एत कड़ागन ने शिक्षा पद තාවත් මා ශික්ෂාපද ඒව අතික්‍රමණය කරලා නැහැ කියලා එකපාරට සතුටක් එනවා. එකපාරට සතුටක් ඇවිල්ලා උන්වහන්සේ ඒ ජොලියත් එක්කම භාවනා වාඩි වෙද්දී සමාධිය හැදෙනවා. සමාධිය හැදෙද්දී උන්වහන්සේට රාගයේ සකස් වෙන්නේ හේතු විච සංස්කාර ධර්ම ගැන ප්‍රඥාව පහළ වෙන්න ගන්නවා. මම මේවා මේ විග්‍රහ කරන්නේ මට මේ කතාව කියන්නේ. ඒ උන්වහන්සේ මේ සංස්කාර මේ 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 මනසින් හදාගත්ත ලෝකයක සිර වෙච්ච ආකාරයේ සමාධියට පේන්න ගන්නවා. තමයි මේ රාගයේ උපදින්නේ. මේ 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 සංස්කාර වල තියෙන ලක්ෂණේ තේරුම් ගන්න ඇසි ප්‍රඥාවෙන් ඒ වගේ අනාත්ම බව ඒකේ තියෙන ඒ වෙනස් වෙන ලක්ෂණේ දැක්කේ නැහැ කියලා උන්වහන්සේක තේරුම් ගැනීම තුළ උන්වහන්සේ එතන මොක්ෂයට පත් වෙනවා බලන්න එතකොට බලන්න උන්වහන්සේගේ කතාව ඇතුලේ රාගය මාර්ගයේ දුකයි උන්වහන්සේගේ කෙලෙස් ඇවිස්සනවා වැඩි හැබැයි උන්වහන්සේ අර සීලේ අදිෂ්ඨාන කරපු වින්ද ඒක අදිෂ්ඨාන කරලා ඒක කඩා ගන්න නැතුව ගල් ප්‍රත්‍යක්ෂයට ගිකාර එහෙම සිද්ධියක් තියෙනවා අස්සජී කියලා හාමුදුරු කෙනෙකුත් මේ උන්වහන්සේ ගොඩාක් දුකෙන් ඉන්නවා බුදුහාඳ කියන මම ගොඩක් ලෙඩ වෙලා තථාගතයන් වහන්සේට මාව බලන්න වඩින්න කියලා බුදුහාර වඩිනවා කියලා ස්වාමීනි මට මෙහෙම 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 සමාධි තිබ්බා දැන් මොකක්වත් නැහැ මට මේ අසනීපයත් එක්ක සම්පූර්ණ වික්ෂිප්ත වෙලා මගේ ඔළුව තියෙන්නේ මාව මඤ්ඤම් වෙලා තියෙන්නේ මාව වික්ෂිප්ත වෙලා තියෙන්නේ බුදුහාර කියනවා අස්සජී ඔබ හිතුවද මේ ශාසනයේ සමාධිය ගැන කියන එකක් කියලා आना सामधि कर्ण कमे शील किला स्वामी महानगम शिक्षा पद मम बिंदुनेला हई मगे शीले किसी अवलखने ये शिक्षा पद वीति क्रम के मंगति ऐन भयने शीले हरिना सामधि हमे शत्रु शीले सामधि आर विपस्ना अंटे मैंने मे वगे मे हादुर की बला मत मे की कथावे अर हादुर की सिद्धि ये हादुर दुखा पट पद किा बिन्या निबंधन नंदहादुर गंटे नंदहार होते महान उनाट हिण दुख जनपद आनी मत अरे मत उन्ना भावनाट सुख उन्या मुलि मार्गे मार्गे सुंदर उन्े උන්නාසෙට මේ උන්නාසෙ සිවුරු අරින්න ඕනේ කියනවනේ උන්නාසෙ දරන් අද යනවා හෙට යනවා කියලා උන්නාසෙ මේ හාමුදුරුවන්ට කියනවා මේ බුදුහාමුදුරුවෝ බලෙන් තමයි මාව මහාන කරේ එක පාත්‍රය දීලා අරන් ඇවිල්ලා මේ මොකද කියන්නේ මල්ලි මහානවද කියලා ඇහුවා
මාදිදීන් අර ගෞරවයට එකපාරට බෑ කියන්න බැරුණාට ආදී ඔය කියන්නේ මොළුව වෙනවා ඉතින් එකපාරට මහාන කෙරෙව්වා මහාන කළාට දැන් ඉතින් මේ කියන්නේ දැන් මහාන කරාට ඒක මහා අමුතු වෙලාවකනේ මහාන කෙරෙව්වි දැන් බුදුහාරව දවල් දාන්න වැඩියා බුදුහාරව දවල් දාන්න වැඩිලා උන්වහන්සේ පාත්‍රය ගන්න නැතුව නන්ද හඳුරු දුන්නා මේ මල්ලිට කියන්නේ මල්ලිටන පාත්‍රය අරන් එන්න කියලා ජනපද කල්ලේ යන්නේ නනා හේටියේ කොණ්ඩෙවිල්ලත් නැහැ සේවිකාවක් කිව්වා අන්න බුදුහාරගේ පිටිපස්සෙන් යනවා දැන් හවස වෙඩින් එක තියෙන්නේ හවස වෙඩින් එක තියෙද්දී හවස වෙඩින් එකයි අරි පැත්තට අලුත් මාලිගාවක් හදලා ඒකට ඇතුල් වෙනවා ගෙට ගෙවිදීම අලුත් මාලිගාවට ගෙට ගිහම එහා රටේ රජකම හම්බ වෙනවා ඔටුනු බලනවා කුමාරයාගේ ඔටුනු බැලදීමේ උත්සවයේ ගෙට ගෙවිදීමේ උත්සවයේ ඊළඟට කසාදේ වෙඩින් එක තුනම එකනේ තිබ්බේ තුනම එකට තිබ්බ දවසේ බුදුහාඬ දැන් අර ගෙට ගෙවිදී ඔක්කොම උත්සවෙට ඉස්සලා දානය දීලා ආශිර්වාද කරන්න වෙන්නේද වළම්බන්න ඇද්දි සුද්ධෝද රජුරෝ දැන් හාමුදුරුලයි බුදුහාමුදුරුයි ආදුල්ලයි වඩම්බලා දවල් දාන්නේ හවස වෙඩින් එක හවස පාටිය තියෙන්නේ දවල් දාන්නේ හවස මේ පාටිය තියෙනවා දැන් පාටියට ඉස්සලා ගෙදරට බුදුහාමුදුරුත් එක්ක හාමුදුර වඩම්බලා දානය දීලා කවුද සුද්ධෝද රජුරෝ ඊණ කිව්වා තියදරේ නේද මෙහෙම දෙයක් එයි කියලා බුදුහාරෝ පාත්‍රය දීලා මේක අරන් එන්න කිව්වා මේක අරන් එන්න කියලා පන්සලට එනකම්ම පාත්‍රය ගත්තේ නැහැ හැරිලා හැරිලා බැලුවෙත් නැහැ ඉතින් නන්දාම කුමාරයා දැන් සහෝදරයා එසා බුදුහාඬ දින ගෞරවය නිසා එනවා ඉතින් කොහොම හරි ජනපද කල්යාණියත් අනිත් පැත්තේ ඉඳන් කියනවා මේ කොණ්ඩේ වේලෙන් ඉස්සෙල්ලා එන්න කොණ්ඩේ වේලෙන් ඉස්සෙල්ලා ඔය ආවොත් කිස් එකක් දෙනවා කියලා එයිද මේ කේස් මේ මේ නාපු කේස් වේලෙන් ඉස්සෙල්ලා ටක් ගාලා එන්න කියලා ආවොත් කිස් එකක් දෙනවා කියලා ඊට පස්සේ දැන් යනවා ඊට පස්සේ එකපාරට ගිහිල්ලා ඇහුවා මොකද කියන්නේ නන්ද මහණයමුද කියලා අහනවා මොකද එන්නේ නැති අර ගෞරවයට ඒ කියන්නේ එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ කියන්නේ පැවිදි වෙමුද කියලා ඒ ශාදීටි ඇතුළේ තිබ්බ ශ්‍රද්ධාවට බෑ ගියා ගන්න බෑ ඒ කියන්නේ බෑ තමයි ඇත්තටම ඒ උනාට කියා ගන්න බෑ වචනේ මේ ඒ කියන්නේ එන පුල් පාටියක් ගන්න හිටියේ දැන් හවස වෙඩින් එකයි ඔක්කොම සිද්ධි ටික හවස දින්න දැන් මන්ට යන්න ගියේ දැන් වෙඩින් එකේ වැඩ තියෙනවා එන වැඩ ගොඩයි ඇඳුම් අඳින්න තියෙනවා පාටි වැඩ තියෙනවා ඔක්කොම දියේදී පාත්‍යයක් කරන් ඊට පස්සේ ඉස්සෙල්ලා කිව්වා හා කියපු ගමන් දැන් අපි සාමාන්‍ය තියාගන්න පන්සලට ගිහලා මාස ගානක් තියාගත්තේ නැහැ දැන්ම මහාන කරන්න කිව්වා දැන් ඊට පස්සේ ටක් ගාලා කෙස් ටික කැපුවා පැවිදි කරා දැන් භාවනා කරාට ෆුල් අප්සෙට් එකේ ඉන්නේ යකෝ මොකද්ද මේ මට උනේ එක පාට කියලා ප්‍රාදේ වෙලාවට බෑ කියා ගන්න බැරි වුණානේ බුදුහාඳුනන්ට කියලා සික් ඒ වෙලාවේ මට මොහොනේකට අහුණා වගේ මොකක් වුණත් දන්නේ මොහොනේකට ලක්වීමක් වගේ දෙයක් උනේ වගේ කියලා දැන් කාඳුල්ලට දැන් තමන්ගේ සම වයසින් ණයට කියනවා මේ මම නයි යනවා ළඟදීම කිය කියන්නේ නිකන් ඔය හරි මේ පොඩ්ඩක් ඉන්නකෝ තාම මං හෙට යනවා මම යනවා කියලා දැන් අර සෙට් එකට කියනවා සබ්‍රමචාරී ඉන්නහන්සලාට අර එකට මම එක වයසේයි කියලා ඔය බුදුහාඳුරන මට ඒ වෙලාවේ කියා ගන්න බැරුණා මම ළඟදීම මම යනවා කියලා දැන් මම මේ ප්ලෑන් ගහනවා යන්නද යනවා යනවා කිය කියා දැන් ප්ලෑන් ගගා ඉදදී පාවුදුල්ලත් කියනවා බුදුහාඳුරන අර මේ නන්ද හාමුදුරුව හරි අමුතුයි නෑ කොයි වෙලේ බැලින්නම් අපිත් ඒ කියන මම නම් අරිනවා මම නම් සිවුරු අරිනවා කියලා මේ අනිත් අයගේ තියෙන ගිල් ගැට් එකත් වටනවා වටනම් ඒ වායලා තියෙන්නේ අනිත් අයත් ගැට් එක වටනවා ඊට පස්සේ බුදුහාරව දැනගත්තා දැන් මෙයාගේ ගැටේ තියෙන රාගේනේ මෙයා මේ රාගේ හින්දානේ ඔච්චර ආයේ යන්න දඟලන්නේ මෙයාගේ අවුල තියෙන්නේ මෙයාගේ මෙයාට මේ ප්‍රතිපදාව මෙච්චර දුක රාගේ වැඩි බුදුහාර ඒකම පාවිච්චි කරානේ ඔය ජාති දිවි ලෝකේ ගිහිල්ලා මේ ඊට ජනපද කල්යාණීට වඩා මෘදුහමත් තියෙන අය පෙන්නවා කකුල් පෙන්නවා අර කකුල දැක්ක ගමන් රාගේ විශ්වාස වුණා ආන මොකද කියන්නේ නන්ද මොකද කියන්නේ මේ කකුලද හොඳ ජනපද කල්යාණික කකුලද මේ කොයි කකුලද දාස කොයි කකුලද දාස කෝකද සුන්දර කෝකද මොදු කෝකද සොෆ්ට් කෝකද ලස්සන කියලා මේ එතකොට හැබැයි අර අටුවාවේ කියන්නේ බුදුහාරම වැදදී වැදිරියක් කපේර එහෙම කන්නේ ඒක අනන්දහාර උපමාවක් කියනවා ස්වාමීන් නවදරි හේනක් ගෙන අලුත හේනක් ගිනි තිබ්බට පස්සේ ඒ ගින්නේ ගෑවි ඒ ගින්නට පැන්නොත් එහෙම වැදිරියක් එංග පුරාම දුවිලි ගාගෙන ඉන්නේ අලු ගාගෙන හරියට දැන් මට ජනවද කල්යාණියව දැනෙන්නේ අන්නේ වගේ දැන් බලන්න කේ මනස සංසන්දරියලා ඩක් ගාලා රාගේ අනිත් පැතර කරගෙන ඇටි කැ කොච්චර කැතද කියලා අර සිවුරු අරින්න ඉදී ජනපද කල්යාණි ගැන ඉඳලා දැන් කියලා ජනපද කල්යාණි කවුද එයා හන් කවුද මේ මෙන්න ලස්ස මෙන්න සුන්දරාත්තේ අරවා නිකන් දැන් පරණ කට්ටිය නිකන් වැඩක් නැහැ දැන් ඇඳිරියෝ තමයි කියලා කියනවා ඇහිලා කියලා බුදුහාර කරා සුවර්ණන්ද මන් දෙනවා මොකද කියන්නේ මන් සෙට් කළා දෙන්නම් වැඩි කැමතිද මම මෙයාව කොහොම හරි ඔයාට සෙට් කළා දෙනවා මේ දිව්‍යාංගනාව ටික සෙට් එකම දෙනවා එක්කෙනෙක් නෙමෙයි ජනපද ගන්න එක්කෙනයි මේ ඉන සෙට් එකක් ඉන්නවා මොකද කියන්නේ කැවදිද අයියෝ ගාන මේ අය දෙනවා නම් ඕන එකක් කරන්නම් කිව්වා ආයෙ නම් මෙන්න මේ කවරහන වඩන්න මේක වඩාගෙන වඩාගෙන යද්දි වැඩේ දෙන්නේ අනිත් අහලා පොඩි ජෝක් කරනවා දැන් ඔය දෙක ඔය පුළුවා බෑ බැඳගෙන සක්මන කරන්නේ පරිහංග කරන්නේ
නියන් දිව්‍යාගරාල වඩන විහිළු කර කර යනවා දැන් ඉතින් කැටි ඉන්න යාළුවෝ සෙට් එක දැන් පැවිදිලා ජෝක් කර 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 යනවා දැන් මේක ලැජ්ජයි දැන් අනිත් පැත්තේ කබඩේ කියන්නේ මෙයා සසර මේක වඩලා තියෙන ඉඳා භාවනාව සෙට් උනා සතිය සෙට් වෙන්න ගත්තා සමාධිය සෙට් වෙන්න ගත්තා ඩඩඩඩඩක් ගාලා ඒ ඇතුලේ මේ වැඩගෙන යාන්ත්‍රණයට වෙන්න ගත්තා මේක ගද්දි අරක ප්‍රබල වෙච්ච ගමන් සතිය ශරීර ප්‍රඥා ප්‍රබල වෙන්න ගත්තා අර යට අර හදාගත්ත මේක තේරෙන්න ගත්තා මේ මනෝ භ්‍රාන්තියක් මනසේ මායාවක් මේ විහිළුවක් කියලා අරක එන්නේ මේ අපි කියන්නේ නිකන් බලා ඝනත්වයේ අඩු වුණ අරමුණු වල දිව්‍යාංගනාව කියන අරමුණ එන්නේ වලාකුලක් ගලා එන්නේ වාස්තු වෙන්න ගත්තා ඇතුළේ ඒ අරමුණු ඔක්කොම ඇදලා ඝනත්වයේ අඩු වෙලා මායාකාරී බව තේරෙන්නේ උනාසි ප්‍රත්‍යක්ෂයට පත් වෙනවා ගිහිල්ලා ඉස්සෙල්ලාම බුදුහාන් කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේ පොරොන්දු වෙන්නේ නිදහස් කියලා. අපි කියන්නේ ඔබ වහන්සේ පොරොන්දු වුණා භාවනා කරලා මෙතෙන්ට ආවම මට දැන් දෙන්න දිව්‍යාංගනා කියලා. උන්නාස කියන්නේ ඔබ වහන්සේ පොරොන්දු වෙන්නේ නිදහස්. ඒ වගේ සමහර දැන් තියෙනවා බුදුහාඳුරලා රාගෙම පාවිච්චි කරලා. ඒක තමයි උපක්‍රමය කියන්නේ. උපාය මාර්ගය කියන්නේ. එයාගේ තියෙන කෙලෙසෙම පාවිච්චි කරලා පොඩි උප්පරවැටියක් දානවා. ඒක මෙයා දෙන්නම්. එතකොට බලන්න උන්නාස කියද්දි බෑ මට වෙන්නේ ප්‍රතිපදාව දුක වුණාට රාගෙ වැඩි. ඒ වුණාට ටක් ටක් ගාලා අර සති සමාධි ප්‍රඥා සසර වැඩපු මාර්ගයේ ඒක වෙන්නේ බුදුහාර මහාන කරගන්නේ බුදුහාරෝ මෙච්චර වෙඩින් එක තියෙන දවසේ දේරුම් ගන්න ඇති මේක බැඳලා එන පරිප්පුව කන්න බෑ බුදු ගානගේ දින න්යායට ඒ හින්ද බැඳලා එන පරිප්පුව කන්න රජ වෙලා පරිප්පුව කන්න ඉස්සෙල්ලා එන කට්ට කන්න ඉස්සෙල්ලා අහුනොත් ගැලවෙන්න අමාරු හින්ද අහුවෙන්න ඉස්සෙල්ලාම කසාදෙට එඩි ඉස්සෙල්ලාම පැනපන් අමාරුවෙන් හරි කී කියන්නේ උනාහසට තේරිලා තියෙන්නේ නැති මෙයාගේ සසර මේක වඩලා තියෙන කෙනෙක් සසර ගොඩාක් සති සමාධි ප්‍රඥාව වල ප්‍රබලත්වයක් තියෙනවා හැබැයි කෙලෙස් වල ප්‍රබලත්වයක්ත් තියෙනවා මේ දෙකේම එක සමාන බලවත්කමක් තියෙනවා ඒ හින්දා අරක පොඩ්ඩක් බලවත් කරා නම් හරි ඒ අරක යට යනවා ඒ නිසා මට හිතෙන්නේ නන්දහාමුදුරන් කතාවත් මට තේරෙන විදිහට ඒ උන්වහන්සේ දුක්ඛාපටිපදා කිප්පාවිඤ්ඤාවේ නිවන් දැකපු චරිතය ඒ කියන්නේ උන්වහන්සේ වැටෙන්නේ එතකොට දුක්ඛාපටිපදා කිප්පාවිඤ්ඤා කියන පුද්ගල ස්වරූපයට එතකොට දැන් සමහර අය ඉන්නවා එයාලා දන්දාබින් මේ සුඛාපටිපදා දන්දාබින්ඥා කට්ටිය. ඒ කියන්නේ මාර්ගයේ සුඛයි හැබැයි අවබෝධයේ කල්යනා. දැන් ඒ කියන්නේ එයාලට රාග දේශ මොහ නැහැ. ඒ කියන්නේ රාග දේශ මොහ හිම මේ අඩුය විනාය තරම් මල බයින් නැහැ. දැන් ඔය ගිවල් වල තින්නේ වැඩි එක එන් තියන්නේ නැහැ. වැඩි එහෙම නිකන් හැබැයි වැඩි අර අනිත් වගේ අපි තරම් මේ මල බයින්නෙත් නැහැ. රාග දේශ මොහ වලත් ලොකු එකක් නැහැ. සතිය සද්දා සති සමාධි ප්‍රඥාවලත් ලොකු එකක් නෑ. දැන් පතෝල සීන් එකක් වගේ. පතෝල වගේ කියන්නේ දෙකෙන් එක පැත්තක ලොකු වල නෑ. ඒ කියන්නේ වැඩි එහෙම සද්දාවක් කියලා අමුතු දෙයක්වත් සතියක්වත් භාවනාවක්වත් එහෙම විදර්ශනා ඥානෙකුත් නෑ. ජොබ් එකක් කර කර සාමාන්‍ය ඉදිරිය ඉන්නවා. ඉතින් ඒ කියන්නේ නිකන් ඒ දෙකම නිකන් ලොකු වල නෑ. දෙකම නිකන් විශේෂයක් නෑ වගේ. යාලා නිකන් යාලගේ කේන්දියන්නේත් නෑ. ලොකු රාගෙකුත් නෑ. නිකන් එහෙම ලොකු ගෑනු මිනිස්සු හොයා යන්නේත් නෑ. එපියා හොයන්නේ නැ බැඳනන් ඒ බැඳ මිනිහත් එක්ක ඉන්නවා එච්චරයි ඒ වුණාට මේ බනහන්නේවත් භාවනාවත් එහෙම එකුත් නැ නිකන් පතෝල සීන් එකක් තියෙනවා ඒ කියන්නේ මේ දෙකම නිකන් ලොකුවට කරලා නැ සසර රාගදේශ මොහොත් වැඩියට නැ ඒ නිසා ලොකු දුකකුත් නැ යාට ජීවිතේ ලොකු පිච්චිල්ලකුත් නැ ඒක නිසා යා මාර්ගේ නිකන් සුඛ සුඛපටිපදාව හැබැයි මේ අවබෝධය අර සද්දා ඒ කියන්නේ යාට ලොකුවට විමසුන් ඥානය ස්ථීව මේවා තේරුම් ගැනීම එහෙම ටිකක් අඩුයි ඒ හැකියාව. ඒ නිසා යාට ප්‍රත්‍යක්ෂයට කියන්නේ බණ එහෙම ලොකු අවශ්‍යතාවයක් තියෙන. එතකොට යාළඟට රාගදේශ මොහ අඩු නිසා ජීවිතේ දුක අඩු වුණාට අවබෝධයටපත් වෙන්න කාලයක් යනවා. මොකද අර මේ සද්ධා විරි සති සමාධි ප්‍රඥාවගේ තියෙන තියුණු නැහැ. ඒවා තියුබ්බ විදිහට වඩන්න. ඒවා එච්චර විශේෂයක් නැහැ. දැන් ඒක හරියට මේ මහසීව හාමුදුරුවෝ සිද්ධිය ගන්නකො මහසීව හාමුදුරුවෝ උන්වහන්සේ ඔය ත්‍රිපිටක පන්ති කරලා තියෙනවනේ උන්නාහසික ත්‍රිපිටක පන්ති කරලා මේ උන්නාහතර කෑම කණ්ඩවත් වෙලාවක් නැහැලු ඒ තරම් පාසු අන්තිමට ගෝලෙක් ඇවිල්ලා අහන මේ අහනලු ඔබවහන්සේට මේ කතා කරන්න පුළුවන් මේ වෙලාවට මේ පන්ති දිනවා මේක දිනවා උන්නාහසිකේ ගෝලයා රහත් වෙලාලු උන්නාහසිකේ බණහල රහත් වෙලා ඊට පස්සේ දැක්කලු ගුරුවරයා තාම මුකුත් අඩුම ගානේ සමාධියක්වත් නැහැ සතියක්වත් නැහැ වඩපු ගැඹුරට වලපු සතියක් අස සම මොකක්වත් නැහැ. ඉතින් මේ කිව්වලු ඔබ හන්දර ඔහම ගියොත් මැරෙන්නවත් වෙලාවක් නැති වෙයි කියලා. මැරෙන්නවත් වෙලාවක් නැති වෙයි කියලා මෙහෙම කිව්වට පස්සේ දැන් උන්නාස ගියාට පස්සේ උන්නාස දෙනවලු මෙයා මට මේ මොකක් හරි මැසේජ් එකක් දුන්නේ.
මන් තාම ඇත්තටම මට ලකුවට මේ මම භාවනාව ගන්නවා ධර්ම මට ලකු රාග දේශම ව නැති වුණත් මට එහෙම නිකන් හැබැයි මගේ සද්දා සති වැඩිලත් නැහැ සමාධියත් මදි නිකන් කරගෙන යනවා වැඩ කරගෙන ගියාට මට දරන්න බැරිත් නැහැ කෙලස් නිකන් එච්චර ලොකු අවුලකුත් නැහැ ප්‍රැක්ටිස් එකකුත් නැහැ හැබැයි කියන්නේ තාම මට තියෙනවා කෙලස් හැබැයි ඒවා ලකු ගැටලු නෙමෙයි හැබැයි මම කොහොම හරි මේක දවස් තුනේ මම ඉක්මනට ගිහිල්ලා ටක් ගාලා ගිහිල්ලා කරගෙන එන්න ඕනේ වැඩේ කියලා උන්වහන්සේ කාටවත් හොරෙන් සතියකින් එනවා කියලා අදිෂ්ඨාන කරලා ඉක්මනට නිවන් දැකලා එන්නම් කියලා අදිෂ්ඨාන කරලා ගියාලු ගියාට උන්වහන්සේ අවුරුද්දක් භාවනා කරනවා අවුරුදු 2 3 4 5 30ක් ගියාලු දූතාංග සීලෙට දැක්කලු දූතාංග සීලෙක් දැකලා අවුරුදු 30ක් භාවනා කළත් මුකුත් නැහැ ප්‍රත්‍යක්ෂ සිද්ධ වෙන්නේ එහෙන කල් යනවාද අවුරුදු 30ක් කල් ගියා හැබැයි ලොකු රාගදේශ මොහ ප්‍රශ්නක් නැහැ ලොකුවට රාගය ඇවිසිල්ලක්වත් ලොකුවට මලවැණිල්ලක්වත් එහෙමවත් නැහැ හැබැයි අවබෝධයට තේර ටයිම් එකක් යනවා අවබෝධයත් එහෙම එන්නේ නැහැ ඊට පස්සේ උන්වහන්සේ ප්‍රත්‍යක්ෂා කළා කළා බැලුවා මොකද්ද උන්වහන්සේ තිබ්බ අවුල උන්වහන්සේගේ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා බලාගෙන යද්දී උන්වහන්සේ දෙනලු උන්වහන්සේගේ අවිඥාණය උන්වහන්සේ ආරාමයේ අතල් ලැබිලේ මම සතියේ මේක කරන් එන්නම් කියලා උන්වහන්සේ ලොකු සියුම් මාන්නයක් තිබ්බට ත්‍රිපිටක දැනුමත් එක්ක ආපු අපෝ මට නිවන් දකින්න එක වැඩද්ද වගේ නිකන් කජ්ජද්ද වගේ සිද්ධියක් මේකට මම පොඩ්ඩක් මේ වැඩ ටික අයින් කළා දවස් සතියෙන් නිකන් ගිහලා නිවන් දකලා එන්නම් කියලා අපි එන්නේ ආ මං ගිහලා මේකට බැලලා සතියෙන් අපි කියන්නේ ආ මං දවස් තුනින් වැඩේ මං සතියේ රිටිටියා කියලා කරන් එන්නම් වගේ යන්නේ ඒ වගේ සියුම් මාන්නයක් තිබ්බන්නේ ඒක උන්වහන්සේගේ සතිය මදි හින්දා තිවුර ප්‍රඥායද උන්වහන්සේ ඒක තේරෙන්නේ නැහැ උන්වහන්සේගේ ඇතුලේ සියුම් මමත්වයක් එක්ක උන්වහන්සේ උන්වහන්සේට රාගදේශ මොහ ටිකක් අඩු නිසා උන්වහන්සේ ත්‍රිපිටක දැනුමත් තික්ක උන්වහන්සේට සියුම් මාන්න රාගදේශ මොහල අඩු වුණාට සියුම් විදියට මාන්නයක් තිබ්බ තමන්ට මේක කජ්ජද්ද නිකන් මට මේක නිකන් ලොකු ගතියක් ආන් ඒක වැහිලා තිබ්බා ඒක තේරුම් ගත්ත ගමන් ප්‍රත්‍යක්ෂයට වුණා අන්න ඒ වගේ සමහර අය ඉන්නවා එහෙම ලොකු කෙලෙස් වල අවුලක් නැහැ හැබැයි ප්‍රත්‍යක්ෂයේ කල්යයි සමහර අය ඉන්න යායට කියනවා අපි මාර්ගයේ සුඛ සාගරයි හැබැයි දන්තා විඥාවෙන් තමයි නිවන් දකින්න ටිකක් කාලයක් ගියා සමහර අය ඉන්නවා සුඛ සාගර ප්‍රතිපදාව සුඛ සාගතයි කිප්පා විඥාවේ ඒ කියන්නේ යාගේ රාග දේශාත් මොහත් අඩුයි හැබැයි දේශනාව අහද්දිම ටග්ගාල ප්‍රත්‍යක්ෂ සිද්ධ වෙනවා ඒ කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේලා ගත්තාම ඒ වගේ වැටෙනවා මේ සුඛාපටිපදා කිප්පා විඥාය වයි කියන්නේ ලොකු කෙලස් තිබිලත් නැහැ රාග දේශම පිච්චිලත් නැහැ ඒ කියන්නේ උනහලා නිකන් සැපසේ නිකන් ජීවිතේ නිකන් එන ඒ කියන්නේ පොඩි කාලේ දුක් විඳලත් නැහැ මහාන වෙලා දුක් විඳලත් නැහැ පුංචි කාලේ කෙලස් වලින් දික් විඳලත් නැහැ මහල්ලා දුක් විඳලත් නැහැ උනහලා නිකන් නිකන් ආතල් එකේ නිවන් දැකලා වගේ හරියට නිවනත් අස්ගල සෙට් වෙලා ඒ කියන්නේ යාළගේ ගිහි කාලෙත් දුක් නැහැ ගිහි කාලෙත් ආතල් එකේ ඉඳලා මහානුනාත් රාගදේශම වලින් නිකන් අනවශ්‍ය ප්‍රශ්න දාගෙන නැහැ හැබැයි උන්වහන්සේලාට මේ මැසේජ් එකත් අස්ගල ඉක්මනින්ම ප්‍රත්‍යක්ෂ වෙලා ඒ කියන්නේ යාළා නිකන් අර හෙන ලක්බයි ආසය යාළා නිකන් පිනටි ප්‍රතිචාය කියන්නේ විශාල පිනක් එක විශාල කියන්නේ සසරත් යාළා ඒ අඩු කරලා දින හැබැයි වී දේවල් වලට තියෙන තද ඇඩික්ට් වී ඇඩික්ට් ගතිය හැබැයි වෙලා ඒ වගේ අයත් ඉන්නවා ලෝකේ හැබැයි මට හිතෙනවා ඔක අතර හැබැයි ගොඩාක් ටීචින් කරන්න ලේසි දුක්ඛාපටිපදාව යන අයට මොකද එයාලා දන්නවනේ කර පරිපූර්ණමානේ කාපු ටික ඒ නිසා ටීචර්ස්ලාට මට හිතෙනේ ගොඩාක් හොඳ නිකන් දුක්ඛාපටිපදාව යන අය මොකද එයාලට හැම මිනිහෙම කන එක පාරිම විභාගේ පාස් වෙච්ච අයට ටියුෂන් කරන්න අමාරුයි කරන කරන එක වැරදිච්ච අයට වැරදින අයට තියෙනවා මෙහෙම කළොත් මෙහෙම වැරදිනවා මෙහෙම මම මේ කියා මෙහෙම වැරදිනවා කියලා උගන්වන්න ලේසි පැත්තකින් දුක්ඛාපටිපදාවත් හොඳයි අර සුඛම පටිපදාව හොඳයි කියලා කටුකුරුන් දෙහර මේක කිව්වට සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කිව්වට දුක්ඛාපටිපදා කිප්පා ඕදන්තව යන අය වැරදිම නෙමෙයි අවුල්ම නෑ එයාලා හොඳ ටීචර්ස්ලා වෙනවා බුදුවරු වගේ හරියට ඒ මොකද එයාලා වැරදින්න පුළුවන් බුදුහාඳුරෝ හැඳ වැරදුනානේ අවුරුදු 6ක්ම වැරදුනානේ උන්වහන්සේට ඒ වැරදුන නිසානේ උන්වහන්සේට එච්චර ටීචින් එකක් කළේ උනා ඉගැන්වීමක් කළේ දැන් මෛත්‍රී බුදුආරණ සතියේ නිවන් දකිනවා ලෞත බුදුර අවුරුදු 6ක් කල් ගියා එතකොට ඒ නිසා අපිට මේ පූර්ව විනිශ්චයකට යන්න බෑ මෙන්න මේම තමයි මේ අය තමයි සුපර් කට්ටිය මේ අය සුපර් නෑ කියලා මම නම් හිතන්නේ කටුකුරුන් දරම කිව්වට එහෙම අපිට ඒක පාට එහෙම පූර්ව විනිශ්චයකට වගේ යන්න පුළුවන් නේ කියලා කොහොම හරි දැන් අපි දැන් අද මේ විස්තරේදී හරි ඉස්සෙල්ලා අපි ඔය මේ පුද්ගලයෝ හතර දෙනාගෙන තේරුම් අරගෙන හැබැයි ඔක සමහර සූත්‍රවල තවත් විග්‍රහ දිනවා දැන් සමහර සූත්‍රවල තියෙනවා මේ මෙන්න මෙහෙම කවුරු හරි අසුභ භාවනා කරනවා නම් ආහාර පරික්කුල සංඥා කරනවා නම් ආහාර අසුභ භාවනා පිළිකුල් භාවනා වගේ කරන අය සමහර සූත්‍රවල පෙන්නන එයාලත්
සමහරවිට දුක්ඛා පටිපදා දන්තා විඤ්ඤා කොටේට වැටෙන්න පුළුවන් කියලා. මොකද සමහරවිට ඔය අසුභ භාවනා පිළිකුල් භාවනා කරන්න 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 තමයි අපි ජීවිතේ නිකන් රිජෙක්ට් කරනවා. ඒව හරහා අපේ සති සමාධි ටික තිබ්බේ නැත්නම් අපි පිළිකුල අපේ ద్వේෂය පිළිකුල කියලා හිතන් ඉන්න පුළුවන්. මට මේ ආහාර වලට මිනිසුන්ට තියෙන වෛරය පිළිකුල හැටියට රැවටිලා අන්තිමට පිළිකුල් අසුභ භාවනා ගොඩාක් කරන අය සමහර විට යාලා නිවන් දකින්නේ දුක්ඛාපටිපදා දන්තා විඤ්ඤාය වෙන කියලා ඔය සමහර සූත්‍ර වල කියනවා. අන්න ඒකයි තමන් කමටහන තෝරගද්දි තමන් හිතලා තෝරන්න යන්න හොඳ නැහැ. ඔය තමන් තෝරගෙන මං අසුභ කරනවා මම මොකද අපි සමහරලාට අපි තෝරන කර්මස්ථානේ අපි හිතලා වඩන්න ගියොත් ඒක බොහෝ විට අපේ කෙලෙස් වලට උදව් වෙන එකක් වෙන්න පුළුවන්. දැන් දේශ චරිත හරිය ආසයි අසුභ පිළිකුල් වගේ ඒවා කරන්න. රාග චරිත හරිය ආසයි මෛත්‍රී වගේ ඒවා කරන්න. ඒ වගේ අර අපි සමාහට අපි තෝරන්න ගියොත් කර්මස්ථානය සමහර විට අපි අපේ කෙලෙස් වලට සාධාරණීකරණ ඒවා අරමුණ තෝරයි. ඒකයි බලන්න හොඳට බලන්න ඔය ද්වේෂ හැම වෙලෙම මිනිසුන්ව පෙන්වන්න බැරි ද්වේෂ චරිත මාරම ආසයි පිළිකුල් වලට. සමහර අන්න එතකොට යාගිට එයාට ඒක තේරුම් ගන්න බැරුව ගියොත් එහෙම සමහරවට යා එයාගේ මාර්ගයේ අසුභ 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 එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක වැර ගුරු උපදේශයක් නැතුව තමන්ට හොඳ සිහිය සති සමාධිය වල අඩුවක් තිබ්බොත් සතියේම සමාධියේ ප්‍රඥාවේ අඩුවක් තිබ්බොත් එයා සමාල්ලාවට නිවන් මාර්ගයේ කියලාම එයා සම්පූර්ණ කේස් මාර්ගයක් වැඩෙන්න පුළුවන්. ඒ නිසා එයාගේ මාර්ගයේ කිප්පා විඤ්ඤා මේ දුක්ඛාපටිපදා වැටෙන්න වැඩෙන්න පුළුවන්. ඔහොම මම ඔහොම විග්‍රහ කළා. ඒකයි මම කියෝ එක එක විග්‍රහ විදිහට ඔය පුද්ගලයෝ හතර දෙනා ගැන තැන් තැන් වල තියෙනවා. මම ඒ ඔක්කොම ඇදලා ගන්නෑ. මට හිතෙනවා දැන් මෙන්න මේ දලා දහසක් එන්න ඇති මෙන්න මේක තමයි මොකද්ද මේ බුද්ධ දේශනාව ඇතුලේ මේ දැන් දුක්ඛාපටිපදා කිප්පාවිඤ්ඤාවෙන් නිවන් දකින අය දුක්ඛාපටිපදා දන්තාවිඤ්ඤාවෙන් නිවන් දකින අය සුඛාපටිපදා කිප්පාවිඤ්ඤාව සුඛාපටිපදා දන්තාවිඤ්ඤා. හරි ඊට පස්සේ අද අපිට ඊට පස්සේ හම්බුන වචනේ තමයි කටුකුරුන් දහර විස්තර කරේ. එක මේකට දෙපාරක් යන්නේ එක පාරක් යනවා කියන එකත් වැරදි වගේ අදහසක් නේ කිව්වේ මාර්ගඵලයකට. නැවත 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 එක මේකට දෙපාරක් යන්නේ නැහැ කියන එක. හැබැයි එක පාරක් යන කෙනෙකුත් නැහැ කියන එක. මෙන්න මේක අපි දැන් සියුම්ව තේරුම් ගන්න බලමු. මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ කියලා. ඒක මේ ඊළඟට හීන ප්‍රතිපදාවට අපි දිනසකරේ දැක්කොත් දුක්ඛාපටිපදා දන්තාභිඤ්ඤා වශයෙන් ඊටාම දුකසේ කෙලෙස් ජයගෙන ඊටාමත් හිමින් අවබෝධය ලබන පුද්ගලයා නිවෙන්ට ලං වෙනවා. අන්න ඒකයි මේ පද දෙකේ අර්ථය. නමුත් මම හිතා දැන් මේ පද දෙක ගැන අදහස එන්න ඇති. ඒ කියන්නේ මේ හීන ප්‍රතිපදා ඒ කියන්නේ සුඛාපටිපදා කිපාබිඤ්ඤා කියලා ඉහළම ගණයේ උත්කෘෂ්ඨ ගණයේ පුද්ගලයන් ඉතාමත් පහසුවෙන් කෙලෙස් සමනය කරලා වහා වැටහීම් ඇති මාර්ගයකින් නිවනට කිට්ටු වෙනවා. ඒ තමයි අර ඒක. ඊට පස්සේ කියනවා හීන ප්‍රතිපදාවට අපි නිදසුණක් හැටියට දුක්ඛාපටිපදා දන්තාබිඤ්ඤා වශයෙන් ඉතාම දුකසේ ජයගෙන ඉතාම හිමින් අවබෝධය ලබන පුද්ගලයන් නිවනට ලං වෙනවා. අන්න ඒකයි මේ පද දෙකේ අර්ථය. නමුත් අපට මෙතන ගැටලුවක් වශයෙන් අටුවාවේ විසඳන්න උත්සාහ කරන්නේ මෙමයයි. න පාරං දිගුණං යන්ති ඒක තෝරන්නේ ඒක මග්ගෝ දික්කතුන් නිබානන්න යන්ති. ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමී ආදී එක් එක් මාර්ගයකින් එක්වරයි එක්වරමයි යවෙන්නේ. දෙවරක් යවෙන්නේ නැත කියන අදහසයි තුන්වෙනි පදේ හැටියට දෙන්නේ. ඒ කියන්නේ න පාරං දිගුණං යන්ති සෝවාන් සකෘදාගාමී ආදී මාර්ගය යන්නේ එක සැරේයි. එක් මාර්ගයකින් දෙවරක් යන්නේ නැහැ නේද? ඒක ගුණම් මුත්තම්. ඒක තෝරන්නේ එක මාර්ගයකින් සියලු කෙලෙස් නැති කරන්න බෑ. කෙලෙස් නැති කරලා රහත් වෙන්න බෑ කියන අදහස. ඒ කියන්නේ රහත් වීම සඳහා මාර්ගය හතරක් ඕනේ. එකවර රහත් වෙන්න බැරි කියන අදහස අටුවා ඉදිරිපත් කරන්න. හරි. මේක අපි පොඩ්ඩක් මෙන්න මෙහෙම තේරුම් ගන්න බලමු මේ කාරණේ. මොකද්ද මෙතන මේ තියෙන කතාව කියන එක? දැන් අපි කියමුකෝ දැන් අපි මේක ප්‍රැක්ටිස් කරන් යනවා කියලා මේ පුහුණු මේ දැන් 100 ප්‍රැක්ටිස් කරගෙන ගිහිල්ලා දැන් අපි තුමු දැන් අපි භාවනා අරමුණක් කරගෙන අපි ඊයේ දේශනාවෙත් ඔක පොඩ්ඩක් මම විස්තර කරන්න උත්සාහ කළා. දැන් මේ 100 ප්‍රැක්ටිස් කරගෙන අපි මේ යනවා සයිලන්ට් කියලා පුරු පුරු කරගෙන යද්දී අපි අරමුණ ගෙවෙනවා කියන්නේ කොහෙන්ද? දැන් අපිට භාවනාවට අරමුණක් නැහැ. අපි අර ඊයේ මතකද දැන්නේ කිව්ව දේශනාවේ හිත හිසුනාම පුළුවාඳරන් ඒ හිස් වෙන හිතත් එක්ක ඉන්න කාලය වැඩි වෙන්න දෙන්න කියලා. භාවනා කර්මස්ථානයක් නැහැ, නිමිත්තක් නැහැ, ඔයෙ මුකුත් අරමුණක් නැහැ. අරවුණත් නැති ඉතත් එක්ක මෙහෙම 100න් ඉන්න කාලේ වැඩි වෙන්න දෙන්න කියලා මම අපි ඊයේ රෑ සාකච්ඡාවේදී අර කමටහ සුද්ධ කිරීමේදී මතක් කළා.
මෙහෙම එතකොට ඊයා බලන්න ඊයේ කමඨා සුද්ධ කිරීමේ ප්‍රශ්නේ අහලා තිබ්බ කෙනා අහලා තිබ්බා දැන් මේකේ ඊළඟට මොකද්ද කරන්න කියලා මතකද මම ඒ සාකච්ඡාවේදී ඊරෑ කිව්වා ඊළඟට මොකද්ද කරන්න කියලා මට කියන්න බෑ එහෙම ඩයග්‍රෑම් එකක් විදිහට මේ හිත වැඩ කරන්නේ නැහැ කියලා පුද්ගල විවිධත්වයක් තියෙනවා දැන් හිත මෙහෙම අරමුණක් නැති බ්ලැන්ක් තැනට ගියාට පස්සේ තේරුම් ගන්න ලෝකේ ඉන්නවා චරිත තුනක් සංඥා චරිත තියෙනවා වේදනා චරිත තියෙනවා සංකාර චරිත තියෙනවා සමහර අයගේ ඔය බ්ලැන්ක් එකේදී වේදනාවල් ප්‍රකට වෙන්න පටන් ගන්නවා සමහර අයට සංඥාවල් ප්‍රකට වෙන්න පටන් ගන්නවා සමහර අයට සංස්කාර ප්ලෑනින් ප්‍රකට වෙන එක එක ප්ලෑන් වෙනවා දැන් මෙහෙම නිකන් භාවනා කරලා හිත ඉස්සලාදී මම යනවා මම මෙහෙම බිල්ඩින් එක මේ බිල්ඩින් එක අහර අතන ජනේල දානවා එහෙම නැත්තම් මෙහෙම මම ට්‍රිප් එකක් කරා මෙහෙම කට්ටිය අම්මව ගිහිල්ලා මෙහෙම අම්මට අම්මා උපක්‍රමයකින් මෙහෙට මෙහෙම ගන්න ඕනේ පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක මෙහෙම මාර්ගේ කියන්න උන කෝල්ලක් දීලා මේව දැන් මට මේක තේරෙනවා මෙහෙමයි 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 කියලා නිකන් අර අර මේ එහෙන ප්ලෑනින් යනවා ප්ලෑන් 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 හැදින්න ගන්නවා අපි කියන්නේ සංස්කාර චරිත. ඒ කියන්නේ මාර ක්ලියර් ප්ලෑන් එනවා වෙන මෙහෙමයි ආරාවේ කරන්න ඕනේ මේ බිල්ඩින් එක මෙහෙ ගන්න මේ ගල මෙතනින් තියෙනවා. මේ වගේ නිකන් අර මේ අර සයිලන්ට් එකේ ඉද්දි නිකන් නිකන් හරියට මේ ආග්‍රේච කෙනෙක් වගේ නිකන් රොනිල්පාල ශිල්පියෙක් වගේ නිකන් ප්ලෑන් ගලාගෙන ඉන්න ගන්නවා. ඔළුවට එක 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 ප්ලෑනින් ඉන්න ගන්නවා. ඒ සමහර චරිතවල හැටි ඒ සමහර චරිතවල ද හිත ඒ සංස්කාර චරිතයි යාලුවෝ ප්ලෑන් ඉන්සා නව නිර්මාණ සහ ඒ වගේ අදහස් ගලන්න බලනවා සමහර අයට ඒවම එන්නේ නැහැ සමහර අයට මේ දෙවියෝ වෙන්න පටන් ගන්නවා පිරිත් අඬවල් ඇහෙන්න ගන්නවා මහා බ්‍රහ්මයෝ ඇවිල්ලා මැසේජ් එක කියන්න ගන්නවා ඒ වගේ නිකන් මහා එකෙන් අමුතු සංඥාවල් එන්න ගන්නවා නිකන් අර දෙවියෝගේ මැසේජ් ඒ වගේ අර සංඥා චරිත කියන ටිකක් গুপ্তයි යාලා. එයාලට එහෙන මේ භාවනා කරගෙන මාර গুপ্ত සීන් එන්නේ. එක එක ඒවා එකපාරට යතුරු පේනවා. එක පාට මොනවා හරි නිකන් එක පාට මේ මොකක් හරි වචනයක් කියනවා. ශිවම් පදං ඔය වගේ මේ වගේ ඔය වගේ මොකක් හරි නිකන් එක පාට කියනවා. ඊට පස්සේ එයා ඊට පස්සේ ශිව දේවාල හොයනවා. ආ මේ මට ශිව දේවාල කියලා ඒ වගේ එක පාට භවනා කරන් ඇද්දි මොකක් හරි එක 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 වචන ඇහෙන්න ගන්නවා බුද්ධෝ බුද්ධෝ කියලා හරි ඒ වගේ මොකක් හරි සංඥා ඒ කියන්නේ සංඥා චරිතවලට ගිහිල්ලා සයිලන්ට් එකේ ඉද්දි මහා අමුතු ඒවා වෙන්න ගන්න සයිලන්ට් එකේ ඉඳ ගියාට පස්සේ අර එක එක ඔය සවුන්ඩ් රූප ඔය වගේ ඒවා ටිකක් නිකන්ම වෙන්න ගන්නවා එයාට ප්ලෑන් මොකුත් එන්නේ නැහැ එයාට නව කතාවල් එයාට ප්ලෑනි එන්නේ. හැබැයි වැඩේ දිලි ප්ලෑනින් නේ නයිට මේ මොකුත් පේන්නේ නැහැ. එයාලට එයාලා අනම කොහෙද මේහෙම කොහෙද සද්ද මට එන්නේ නැහැ නේ පිරිතන. මට පේන්නේ නැහැ ඔය කියන මහා බ්‍රහ්මයාගේ. ඒ කියන්නේ කනෙක්ෂන් එක නැහැ ඒක. ඒ කොහොම හරි සමහර කඩේ එහෙම නේ සමහර අයට හින ආදරණීය වෙලා ඇඟ දැනෙන්නේ නැතුව ගිහිල්ලා හින ප්‍රීතියක් ගලන්න ඇවිල්ලා හින සතුරක් ගැන කිරිහැටියක් උතුරනවා වගේ ඇඟ සිත කය ඔක්කොම නිකන් පිපෙන්න පටන් ගන්නවා. ඒ වගේ අමුතු වේදනාවල් එනවා. සමහර අයට දරන්න බැරි දුකක් එනවා. මේ වගේ අර ඒ අර සයිලන්ට් එකේ ඉද්දි අර අර භාවනා කරලා අරමුණ ගේන තැනට භාවනා කරලා ඉවර වෙලා එතන මුකුත් නොකර ඉන්න කාලේ වැඩි වෙන්න තමන්ගේ සසර පුරුද්දට අනුව එක්කෝ සංඥාවල් මතුනවා එක්කෝ වේදනාවල් ප්‍රකට වෙනවා එක්කෝ ඒකයි මට කිවි ඊළඟට මොකද්ද කරන්න කියලා මට කියන්න බෑ. හැබැයි කියන්න බලන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මට භාවනා ගුරුවරයා කිව්ව එකම දේ තමයි මේ මතුවෙන කිසිම දෙයකට චේතනාවක් පාලන නොකර හිටං. කිසිම මේක අයියෝ මං අරක දැක්කා මේක දෙක ලේබල් නොගහ හිටං. මෙන්න මේක තමයි මට කිව්ව පුළුවන් තරම් බලපංගුර කොච්චර මේ මතුවෙන මතුවෙන එක චේතනා නොකර ඉන්නවා කියන්නේ මම නෙමේ මගේ නෙමේ ආත්මේ නෙමේ විදිහට බලනවා. මම නෙමේ මගේ ආත්මේ නෙමේ කියලා හිතන්න එපා. ඒක තව චේතනාවක් ඒක. හිතනවා නෙමේ බැල්මෙන් බලන්න කිව්වා. ඒ මතුවෙන 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 ඕන එකක් චේතනා කරන්නේ නැහැ. ඒ ඒ කියන්නේ ඒ ඒ ඒ ඒ එන අරමුණුත් එක්ක සර නිකන් ට්‍රිප් යන්නේ නැහැ. ඒවත් එක්ක සරුංගල් අරින්නේ නැහැ. ඒවත් එක්ක මනෝ ගහන්නේ නැහැ. ඒ මතුවෙන එකට චේතනා කරන්නේ නැහැ. චේතනා කරගෙන චේතනා කරන්නේ නැහැ කියන්නේ මම කියන්නේ නැහැ, මගේ කියන්නේ නැහැ, මගේ ආත්මය කරගෙන මොනවා හරි මම ආසයි අනේ හරි ශෝක්‍යාගෙන කෑදරකමට කතන්දර ගොතන්නේ නැහැ. කතන්දර ගොතන්නේ නැතුව අර සයිලන්ට් එකට ගිහිල්ලා සයිලන්ට් එකට ගිහිල්ලා චේතනා පහළ නොකර ඉන්න 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 තේරුම් ගන්න සිත නිරෝධයට පත් වෙන්න පටන් ගන්නවා. නිරෝධයට පත් වෙනවා කියන්නේ අර මතුවෙන 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 අරමුණු අර වර්තමානය තුල අතුරුදහන් වෙන්න ගන්නවා. ඒවත් එක කතන්දර ගෙතෙන්නේ
අන්නේ වගේ සිත නිරෝධයට ලක් වෙනවා. අන්න ඕකෙම ලොකු අවස්ථාව තමයි රහත් කියන්නේ. ඔය රහත් බලය කියන්නේ ඔය නිරෝධේම තමයි. අය මේ ඒ කියන්නේ ඇත්තටම අන්තිමට ගිහිල්ලා මොකුත් අවබෝධ වෙන්නේ නැහැ. නිරෝධයක් විතරයි තියෙන්නේ. ඔච්චරයි කතාව. ඒ කියන්නේ සියලු බලාපොරොත්තු අයිය අපි කිව්ව අපනිහිත අපනිහිත සමාධිය කියන්නේ මෙච්චර කල් බලාපොරොත්තු තියාගෙන 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 ගියා නිවනක් ගැන අන්තිමට බලාපොරොත්තු නිවන ගැන දින බලාපොරොත්තු අතාරිනවා බලාපොරොත්තු අතහැරීමමයි නිවන. ඒ කියන්නේ අන්තිමට මේක ගිහිලා නිවනක් නැහැ තියෙන්නේ Nirodhe කෙලවිල්ලක් අතුරුදහන්විල්ලක් විතරමයි. සංඥා අතුරුදහන් වෙනවා වේදනා අතුරුදහන් වෙනවා එන එක Nirodheටපත් වෙනවා. निरोधयाग्रपात अर 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 लोकोत्तर स्वभा अर ब्लैंक हरी मनोहर अभी नमाद्यम हड़िया कहते ना ये स्वभाव गेवी ओकथम एंडी वर्धमान निरोधरपाते हिमने दिगा हिमला एक स्टाइल मेक मार्केट कर टाला हदागत लोक निरोधर पत्ते वेन्नी निरोधया पहाल एंड गेल निरोधया निरोधे एंड आहपाऊ पखेलोल्टे आने निरोधे वैडी गैबुरे आमक निरोधे तुल गैबुरा आय 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 आय, आय लौकिक सोहान की सोता पाति के निरोधया देख के ना आय पार गया या इतनी यहाँ तब साइलेंट का कद कि ना मिशा या मैंने तू आय फूदा जन्मे एक आने लौकिक सीते नहीं निरोधे तुला लौकिक सिद्ध कर तेरे दें यागे सिद्ध निरोधेट अहुनाट पसी मेम तेरू का सिद्ध निरोधेट अहुनाट पसी समंड तेरना दंदम चेतना चेतना संज्ञाएनो वेदनायनो संकार मे एनो दिव्यो मत तरवा मेम दिन प्लावाम तेनो वर्तमान अतुर्दा अरमुन निरोधेट पत्ते अरमुन निरोधेट मे पत्ना पास राहदी निरोधे अग्ने उन्नहांसे किया निरोध से निरोधेट मंगल दाने राहदे वेनव राहदे निरोधेट की आय राहदे लालमे लोके अरमुन दखिने मे निरोधे राहत भव गिल राहदी मे एंड निरोधे निरोधे पला निरोधे पला वर्तमान पलाय मे की विन वचने विन वचने की सीत निरोधेट आहुना निरोधे हर एट निका निरोधेट आहुन सीत निरोधेट पाते अतर पास एक हर एट निकांग एक नव पेन मिन्न गिया कोई गया मिन्न मिनीसु पेन मिन्न प्लेन का पेन उड़ दिब मिन्न गिया अगे वेडी वेलावा उड़ती पुडी वेलाव पेन अहुन आंग इवागे मेक वेगवत्ते निरोधे बलवत्ते सीतम ऊन करगन करगन अद अभी चेतना पालकन का अटैम सिद्ध निरोधे पात ये निरोधे सिद्ध पत्ना पास एक कोच्चर पाव बोल दिखाने अपी की अपी लबन मगुला मट के अभी किया मुखदिया दें मे फूड बैन दें कोच्चर ट्राई के बंदने मुखदो बंद ब्लैंकला मट मम तरा अरग ऊट गेम दिना बैन निरोधे मेमेट मंगील दिखा कीना अभी दिख तुन कुटी अरगने मेन को बस मतकने मुकड़े सीत लंग 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 निरोधेट अहुन पटंगा अतुल अतुल निरोधे अहुना बस मगे हित गील क्यूवाट पुट संबंध पवत पान दिगट मेसेज पार गहगन पाले अंकल दिख तुन गादे अयो ये पावे आवागे फूलम भागे अतुल इवागे तमागे सीत तमंट तेरे का अरमुन आवट अरमुन पवत्ते अतुले ඒ අර ඒ ඉස්සර තිබ්බ වේගේ නෑ ඉස්සර තිබ්බනේ ලොකු හින එනර්ජි එකක් එලි වෙනකම් මල් කඩන්න එලි වෙනකම් දඟලන ඒ වුණාට දැන් මොකක්වත් කරගන්න බෑ සිත නිරෝධයටපත් වෙලා
ඉගෙන සිත ඉගෙන මත් වෙන්න බෑ මො ඉස්සර වෙලේ ඩ්‍රග් එකක් අරගෙන වැනි වැනි ගියා දැන් නිකන් වැරෙන එකත් අහු වෙනවා ඊට පොයිද උඩ උඩ ඩ්‍රග් එකෙන් ගන්න ආතල් එකක් නැහැ මාරද මාර වැඩක් වෙන්නේ ඩ්‍රග් එකක් ගැහුවත් ලව් කරන්න ගියත් බැඳෙන්න ගියත් මොනවා කරන්න ගියත් ඇතුලේ මොකද්දෝ මන්දා ඒ කෙල වෙලා යන ඔක්කොම ටික ඔක්කොම ජීවිතේ කෙල වෙලා යන්න ගන්නවා නිරෝධයකට අහු වෙන්න ගන්නවා एक नवत्ट आय गोड़े जीते एक गियोत गिया आय एक मे गिया आय गियोत आय उठा पऊ पार लौकिक वेला आय मे बेतरे बैन से सेम धम आय मनोहा हुआ ऊ कोचर ट्राई गला ऊट आय लौकिक जीते खदे बे सोरी तमाय निरोधे आऊनो आय दीपार हेम कदा ने आऊना आऊना तम आय एक शक्ति एक अटैया ऊट आए वैटिचाले गोड़े इतने मुखा मिगते अल्लू कल गील ऊहयागल गील देखो बेमे उन्े गील मिचर सुरांगना लोकदागन शाहरुख खा की फिल्म बलबल हईट आपीट शाहरुख खा की फिल्म बलबल रोमांटिकलाइट आपीट मुखादमे वेंड गाते मुखादमे वेंड गाते फुल टाइगल हिम वेंड गिया वेंड बे हितला हित अदागन अने धर्म फुडवेला इकड़ी आये गोड़े बैमे की निरोधे से आयन का सोहान की काय लौकिक बे इक आय हाथ की काय लौकिक बे हे बे लौकिक अरमुन विंदी विद्यार्थी एक लौकिक अरमुन की विंदी विधि अगे हर अट निधे तुल उन्नास दिन रूप शब्द गंधरस पास तीन एक उपमावदे नील पतक दीपी दीदे इतना मे रस दिन मे दी अभी सामकिक रस विधी साौकिक मनुष्य लौकी रस विधी मे या उगा सापेक्ष बंधने अक्कीदे अभीट अभी अभी मे एक वरी बड़ा अमरदेव की विक्टर नायक सिंधु सामट दिन तरण हरियाणे याट होना रैपी स्टाइल का एक यार दरवाह दिया नीदी थी अब आचल की सीले कल सिंधु यार नींद आना पोडा निकाट मेट गसा पद्दा गील मोखर गील निका अभी वे पेनो नैट विनो निका गसा पद्दा अनेल मनोहर निका दिन अपनी अपनी पोड ओलो एंका दिनो एंका ओलोम निका इन अभी आई अमरदेव का अपे रसविंदने यम आकार यम सापेक्ष अटपिटाव एतुले यम आकार यम आकार सापेक्ष एतुले तम विंदने अपट की मे आफ्रिकन गौतिक म्यूसीदम के मेलो सबने जपनीस हुआ से चूं चूं का अब से मुकदमे इतकोटे अन्े वे लौकिक हित रसविंदने यम या बेंदीच सापेक्ष अटे ए अरमुन होने या बेंदीच मट्ट में साउन ए मट्ट में ए रट्ट में कैम होने आप शुद्ध का कैम हेटिने मुगुद्धा मिरी सुधने मुगुद्ने शरदने शुद्ध अभी का मारवेड़ का मेक वैडी तुन पाद दरी सर नहीं मेहत्ती कैम प्रास कट्टी मारवीन कट्टी मे मार तव कट्टी आगे अवल तीन आगे टेस्ट के नीसा या सर का अड़ते कल या बागेट दंबल का गुणम दीर का सर को अमुक सापेक्ष लौकिक सिद्धगति निरोधे पद्धति नतीत यम बदच सापेक्ष रस यदो निरोधे पद्धति की विंदने हिमेकने ඒ උන්වහන්සේ විදින වින්දනය හිමනිකම් මේ අර බැඳිච්ච තැනක විදින එක නෙමෙයි නොබැඳිච්ච හිතක හැබැයි වින්දනයක් දැනෙනවා හැබැයි ඒ වින්දනයේ සෙවීමක් එන්නේ නැහැ නැවත يعني වින්දනයක් දැනෙන්නේ නැතුව කාඩ්බෝඩ් වල නෙමෙයි හැබැයි ඒ වින්දනයේ උන්වහන්සේට අරමුණු තිබ්බත් උන්වහන්සේ නටනවා උන්වහන්සේට මියුසික් නැදත් උන්වහන්සේ නටනවා ඒ නැටිල නතර වෙන්නේ ඒ කියන්නේ නඩරාජ නර්තනිය කියලා කියන්නේ इकड़े उन्ना विश्व रिद्मे दिख नर्तन नड़राज नर्तन
शिव नर्तने यदेन नडराज नर्तने यदेन उन्हासेला नर्तने उन्हासेला हुंदाय कीप अरमुणु अवश्यम नहे उन्हासेला सुबाई कीला अरमुणु होयान्नेम नहे उन्हासेला म्यूजिक तिब्बत नटनवा म्यूजिक नदर कलत नटनवा एकाई अभी ओबट कियान्ने मे प्रैक्टिस एक करागेन यद्दी पालुनात कर 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 नटागेन यन्न मे कियला नटागेन 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 यन्न हित बैदिल गियत कमक नहे रागे अवसुनात एत एक नटागेन नटागेन यन्न मुगल एक असर हुंदर साधि समाधि आवोत नटन कपुले नटन कपुले गिज्जि कपा गन्न यन्न पुलुवा दक्ष ओरेक ना केल्ल एक नटाद्दी केल्ल एक नटनवा नटन नटन गमन ऊ पट्ट ओरेक ना ऊट केल्ल एक नटाद्दी अटिन गिज्जि कपा गन ऊ गिहिल्ला केल्ल बन्न कोमगे गिज्जि कियला ऊ कपा गिहिल्ला नटन कपुले गिज्जि पवा ए आयट दवाई नटन कपुले गिज्जि कपन आयट दवाई केन किप्पा बिन्या सु दुक्का पाटी पदा किप्पा बिन्या केला එයාලගේ දුක උනාට නටනවා අම්බාණ්ඩ ඇතුළ නටන කකුලේ ගෙජ්ජික් කපන්න දක්ෂ හොඳට තියන සිවු 100ක් ඒක ඇතුළෙත් නිවන්න යන්න පුළුවන් නටන කකුලේ ගෙජ්ජි කපන්න පුළුවන් දැන් හොඳම ඕනෙත් නෑ ඒකයි මගේ හොඳම අවශ්‍යත් නෑ ඉතින් දැන් කොහොම හරි අපි තේරුම් ගන්න අවශ්‍ය කරන කතාව මට කියන්න ඕනේ මේ හිත නිරෝධයට පත් උනාට පස්සේ ඒ නිරෝධ හිතට පත් උනහම උන්වහන්සේලාට ඒ නිරෝධ ඒ නිරෝධයේ තුල ඉඳගෙන තමයි රූප ශබ්ද ගන්ධ රස පේන්නේ ලෞකික කෙනෙක් නිරෝධය දකින්නේ ලෞකික අරමුණට සාපේක්ෂව එයා පොඩි වෙලාවකට හිස් උනාට පොඩි වෙලාවකට භාවනා කරන්න ආවට ආයේ ගිහිල්ලා එයාගේ අරමුණ වලට දුවනවා ඒ වෙන විදිහකට මම කියන්නේ මේක රහතන් වහන්සේලා සහ මාර්ගයට වැටිච්ච අය මෙහෙම ගන්නකො බින්දුව කියන්නකො පුතජන කෙනෙක් එක ගන්නකෝ එක ගන්න බිඳුව ගන්න බිඳුව කෝටියෙන් වැඩි කළොත් කී සංඛ්‍යාව බිඳුවමයි ඒ වගේ තමයි නිරෝධයට අහු වෙච්ච කෙනෙක් කොච්චර අරමුණු වින්දත් එයාලා 0 කොච්චර අරමුණු දැනුණත් බිඳුවේ බිඳුවෙන් තමයි එයාලා රූප ශබ්ද ගන්න දකින්නේ පුතජන එකේ ඉඳලා එයාලා එතකොට මේ ඒ කියන්නේ එකවර බිඳුව ආයේ එකයි එයාලා ඒ ඉන්නේ එකේ ඉඳලා බිඳුව දකින්න. එයාලා එකේ එක වැඩි කළොත් 1000 කෝටියෙන් ආයේ කෝටිය. එයාලා අරමුණු 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 කෝටියක් තියෙනවා. එයාලගේ ඇතුලේ රැඳෙනවා ඒවා. නිමිති ග්‍රහණය වෙනවා. 0 දැනක් නෙමෙයි. මම මේ කියන එක නිකන් පොඩි උපමා ගන්න මේ ගැඹුරු පොයින්ට් එකක් කියන්නේ ධර්මයේ ප්‍රැක්ටිස් කරපු කෙනෙක්ගේ ප්‍රැක්ටිස් කෙනෙක්ගේ ඇතුලේ සහ නිරෝධයට අහු නොවිච්ච කෙනෙක්ගේ ඇතුලේ ස්වභාවය. ඒ නිසා නිරෝධයට පරිවර්තනය වුණාට පස්සේ අභ්‍යන්තරයේ අභ්‍යන්තරේ නිරෝධයට පත් උනාට පස්සේ එයා කොච්චර අරමුණු ග්‍රහණය කරන්න ගියත් එයාට නිරෝධය කියන්නේ සාපේක්ෂකව නිකන් වින්දට නිරෝධය තුල අද්දකින් නිසා ඒවා ශූන්‍ය වීමක් තියෙන විතර. ඒවා අතුරුදහන් වීමක් තියෙන, ඒවා ගෙවීමක් තියෙන, ඒවා පැවැත්මක් ඒවත් එක්ක මෙහෙම කතන්දර හැදෙන්නේ නැහැ. ඒවත් එක්ක නිකන් පැවැත්මකට මට ගෙනියන්න ඕනේ, මගේ කරගන්න ඕනේ, එච්චර දුර යන්නේ නැහැ. එතන 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 දැනීම මාත්‍රේ මාත්‍රින් අතර වෙන ස්වභාවය. මෙදී ආන්ගේ වගේ ඒ නිරෝධයට සිතේ කියන්නේ 0 දැනට පත් උනාට පස්සේ ඒ 0 එකට පත් උනාට පස්සේ තියෙන කාරණේ තමයි හැබැයි දැන් කටුකුරුන් දෙහාඳුරෝ මෙව කටුවාචාරින් වහන්සේලාට කිව්වට ඒ නිරෝධයට පත් වෙච්ච කෙනෙක් ආයේ ලෝකයේ පිළිබඳ දකින්නේ නැහැ කියලා මෙන්න මෙහෙම කියන්නේ එක් මාර්ගයකින් සියලු කෙලෙස් නැති කරන්න බෑ සියලු කෙලෙස් නැති කරලා රහත් වෙන්න බෑ කියන අදහසයි ඒ කියන්නේ රහත් වීම සඳහා මාර්ග හතරක් ඕන එකවරට රහත් වෙන්න බෑ කියන අදහස අටුවා ඉදිරිපත් කරනවා. නමුත් අත්ත වශයෙන් මේ ගාථාවේ ගැඹුරේ සැලකවලොත් මෙතන දක්වලා තියෙන ප්‍රාර්ථන විරෝධී කියමනක් විදියට ප්‍රකාශයක්. අටුවාව මෙතන ගැටලු දෙකක් මතු කර ගැනීම මේ ගැටලු විසඳන්නේ. ඒ එකම ගැටලුවේ දෙපැත්ත ගාථා දෙපැත්තේ තියෙන එකම ගැටලුවක දෙපැත්ත. ඒ කියන්නේ න පාරං යන්ති දෙවරක් එගොඩට නොයත්. න ඉදං කීවා කියලා මේ දෙවරක් නොයාම. අටුවාව තෝරට එතන ඉදං කියන්නේ මෙය කියලා කියන්නේ පරතරයට නමුත් මෙතන ගන්න තියෙන අර මුල් පදයේ කියන මුල් අදහස නයිදන් ඒක ගුණම් මුත්තං දෙවරක් නොයෑම එකවරක් හැටියෙද ගණන් ගන්නේ නැත. ඒ කියන්නේ දෙපාරක් කියන්නේ නැහැ. හැබැයි එකපාරක් ගියා කියලා ගියපු කෙනෙක් හම්බෙන්නේ නැහැ. හැබැයි මං කියන්නේ මේ මම 0 මම දැන් අපි ආවේනික ක්‍රමයකින් නිරෝධය අධ්‍යක්ෂ කියමුකෝ. අපි ප්‍රැක්ටිස් කරලා ක්‍රමයකින් නිරෝධයට පත් වුණා කියමුකෝ. මම නිරෝධයට පත් වුණත් ධර්මයේ තියෙනවා මෙන්න මෙහෙම පොයින්ට් එකක්. ඒ කියන්නේ මේ ඒ කියන්නේ කියනවා මේ ඒ රහතන් වහන්සේලාගේ තියෙනවා මේ පරියප්ති භාණ්ඩාගාරය කියලා ලක්ෂණයක්. පරියප්ති භාණ්ඩාගාරය කියලා කියන්නේ උන්වහන්සේලා එල්ලයිටඩ් වෙලා තියෙනවා. තිබ්බට උන්වහන්සේලා නිරෝධයට පත් වුණාට එකවරක් දෙපෙදෙ ගියේ නැතුවට හැබැයි
අනිත්‍යයි ගියපු මාර්ග සාකච්ඡා කරන ගතියක් තියෙනවා. ඒ ඒ ඒකෙන් තමයි ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම පාරක ගියාට මේ ලෝකේ එක එක්කිනා එක එක්කිනා මේකට ඇතුළෙන් එක එක දොරටු වල ඉන්නේ. ක්‍රමහරහානේ මේකට ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි හිතන්නකෝ අපි මූදර ඇතුළුනේ ගෝල් පේස් එකකින් උනාට තව අය මූදර ඇතුළු වෙන්න පුළුවන් ගාල්ලෙන් යාපනේ. හැබැයි ඒ රහතන් වහන්සේලා අතර තියෙනවා මේ සුහද සාකච්ඡාව. හරි සුහදත්වයක් එක එක දැන් දැන් බලන්න සාරිපුත්ත හාමුදුරුව කොච්චර කොච්චර උන්වහන්සේ ධර්මඥානෙ තිබ්බට උන්වහන්සේ මන්තානිපුත්ත ඔය මජ්ක්‍ධිම නිකාය සූත්‍රවල තියෙනවා මන්තානිපුත්ත හාමුදුරුව වැඩියක් ගිහුවාම මේ ගිහිලා පත්තරයක් දැලා කතා කරලා කියනවා මෙහෙමයි බුදුහාරු කියලා දෙනවා ඔබ වහන්සේ මෙහෙම මෙහෙම හැකියාවල් වලින් උත් කෙනෙක් ඔබ වහන්සේ කොහොමද මේ නිවෙන්ට වැඩියේ සීලේන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද ඊට පස්සේ උන්වහන්සේ කියනවා නෑ නෑ සීලය මේක රත විනීත ප්‍රතිපදාවක් කියනවා මේ වගේ එක 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 ගාය එක එක විදිහට කියනවා මට මේක තේරුනේ මම ඔය ධම්මජිහරක රිට්‍රීට් ගියාට පස්සේ සමාල්ලාවට මමයි උන්වහන්සේ ඉන්නලායේ මම ඊ මම ඉන්නා මොකද අර මේ කාන්තාවත් එක්ක තනියෙන් කතා කරන්න නැති හින්දා උන්වහන්සේ මාවත් තියා ගන්න ඕතන කමරහ සුද්ධ කරා මාත් ඉන්නවා දැන් මාත් ඉන්න ගමන් මට තේරෙනවා එක එක කෙනා ආවිල්ලා එක එක විදිහට කියනවා මම මෙහෙම ගියා මෙහෙම වුණා මේ බැලින්නම් ඔක්කොම තැනවලට සමහර අය වේදනානුපසනාරා ගිහිල්ලා සමහර අය චිත්තානුපසනාරා ගිහිල්ලා එකම ওই බ්ලෑන් ඔය නිරෝධන්නේ දැන් මං කල්පනා කළා දැන් මම හිතන් හිටියේ මේ මම ගියපු එක තමයි එකම ක්‍රමයේ කියලා මෙන්න මං උන්වහන්සේලා ගිහදගෙන මං අහගෙන ඉඳි මට තේරෙනවා එක එක කෙනා එක එක පාදවලින් මේ එකම තැනට ඇවිල්ලා තියෙනවා එක එක ස්ටයිල් වලින් එක එක ගුරුවරුලා එක එක ක්‍රමහරහා එතකොට තමයි මට තේරුනේ කමටහං සුද්ධ කරන තැනකින් එක වටිනාකම එතකොට දැන් දැන් මට දැන් ලොක්කා වගේ මට දැන් අරකින් ආවත් දෙනවා කියන්න තේරෙනවා मेकिंग आवाज की अंडे देना एक तो बांडा गारी के कहने बांडा गारी कहने दैनो अपी अपी गिये पारा तीन नो ने है भाई यार एक एक के ना गिये पार वाला हाँ कर इतनी हम मर देरी मेहमान को पीनो मेहमान क्या को मेकरे अंडे बुलवाने मेहमान पारी अब तेरे को तीर वाली क्या हिन्ने हिन्ने बांडा गारे आ क्या देनो एक तो माई यार मैं मटा हम मुझे चांस देकर मटा हम बेची चांस देकर विलावट हम भी तरह हिटिए विलावट गहरुआ हिटिए काम ठास उत्त करा ඒ ඉඳ ළඟර ළඟදී ආගත්ත ඉඳ මට දේරෙන්න ගත්ත එක 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 පාරවලින් කොහෙන් ගියද මේකම දැන්න කරගෙනවා කොහෙන් ගියත් කරගිලා යාවරින් බහව අයත් ඉන්නවා ගාල්ලෙන් බහව අයත් ඉන්නවා චිත්තානුපසනාවෙන් ගියව අයත් ඉන්නවා වේදනානුපසනාවෙන් ගියව අයත් ඉන්නවා පොයින්ට් එක කරපුව අයත් හම්බ වෙනවා ඒ කෙලින්ම එක එක එකයි කෙලින්ම ආනාපානෙන් ගියව අයත් හම්බුනා පිම්බි මහැගලිම ගියව අයත් හම්බ වෙනවා ඊට පස්සේ දැන් මම ඕක අහගෙන ඉඳලා මම ඊට පස්සේ බුරුමෙට ගියා බුරුමෙට ගිහිල්ලා දැන් බුරුමේ කමට ආසුද්ධ කරද්දී ඒ එක් තරුණ හාමුදුරුවෝ උද්ද කරනවා. උන්නාසලට සමහර අය චිත්තානුපස්සනා ගියපු අය කියනවා මම මෙහෙම සීයෙන් හිත දිහා බලන් ගියා මෙහෙම බ්ලැන්ක් එකට ගියා. සමහර අය වේ උන්නාසල බයිනෝ ඕක හරියන්නේ නැහැ. යන්න මේ පිම්බි මහැකිලියෙන් බලන්න. ඕක හරියන්නේ නැහැ. පිම්බි මහැකිලිම හරහාමයි මේ ශූන්‍යතාවයට යන්න ඕනේ කියලා මෙන්න. අන්න එතකොට තමයි මට තේරුනේ මෙන්න මේක තමයි ඒ තමයි බහුශ්‍රුතභාවයේ අලුගම අවුල කියලා. බහුශ්‍රුත අඩු නම් මම ඉගෙන ගත්ත ගුරුවරයාගේ ක්‍රමේ විතරමයි මම ක්‍රමේ හැටියට කියන්න හදනවා. එතකොට අපි කොටු වෙනවා. එතකොට ඒ මට තේරුණා මේ ශාසනය වැඩ කරද්දී කොටු වෙන්න හොඳ නැහැ. අර හැම තැනකින්ම ගණ්ඩ දීටි ගන්න ඕන. තමන් ගියපු පාරක් තමන්ට තියෙන්න ඕන. ඒ කියන්නේ තමන්ට හරි තමන් ගියලා පාරක් දී නේද? අරකින් ටිකක් කරනවා, මේකින් ටිකක් කරනවා, අර ගෙදරට යනවා, මේකින් ටිකක් කරනවා. එක ගුරුවරයෙක්ගේවත් යන්නේ නැහැ. ඉස්සෙල්ලා තමන්ට හරියන ගුරුවරයෙක්ගෙන් තමන් බහින්න ඕන මේකට. බැලලා තමන් මේ අධ්‍යක්ෂකවට යන්න ඕනේ. ගිහිල්ලා ඉවර වෙලා කොටු වෙන්න එපායි ගුරුවරයාට. අනිත් හැම ගුරුවරුත් මොනවද කියන්නේ? දැන් නිකන් අහන්න. අහුවට තමන් ඒක තමයි අර මේ බණ්ඩාගාරික ප්‍රඥප්තිය කියන්නේ. කියන්නේ බණ්ඩාගාරය වැඩි කරගන්න. බාය පොත් කියවනවා, අර යගිය පාරක් දන්නවා, මෙයා මහායානේ පාරක් දන්නවා, සෙන් පාරක් දන්නවා, තන්දරයානේ කතාවක් දන්නවා. ඒ බණ්ඩාගාරය. හැබැයි මෝඩෙක් වගේ ඔය ඔක්කොම කර කර අර ගුරුවරයාම එක් කරනවා මේ කතාවල්ලා. අර ගුරුවරයාම ආ මේ ඔක්කොම වැඩි එහෙම ගොරෙක් වෙන්නත් ඒවා. තමන් යනවා තමන්ට ක්ලිය පාර තමන්ට දැනෙන එකේ හරියට යන්න. අර මේ බාණ්ඩාගාරය අවුල් කරගන්න හරි. අන්නේ වගේ මට හිතෙන්නේ මේක අපිට දැනෙන එකකින් අපි ඉස්සෙල්ලා බිඳුවට පත් වෙ නිරෝධයට ගමන් කරන්න ඕන. නිරෝධයට ගිහිල්ලත් මං කියන්නේ ප්‍රශ්නයක් නැහැ. අනිත් අයත් මේ නිරෝධයට පත් වෙච්චිව අහන්න. ඒක සාකච්ඡා කරන්න. ඉතින් ඒක නිකන් මේ මම කියපු එක විතරයි ලෝකේ එකම ක්‍රමේ. අනිත් සියල්ල බොරු කියලා තරම් මෝඩෙක් මේ ඒ කියන්නේ ඉද මේව සත්‍යම් මෝග මඤ්ඤා. මේමයි සත්‍ය අනිත් ඒවා බොරු කියලා මෝඩෙක් වෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ. උදාහරණ මේක වගේ ක්‍රම අනිත් ඔක්කොම පතේ කියලා මැට්‍රික් මෝඩෙක් වෙන්නේ නැතුව මේ ශාසනය ඇතුලේ බෞද්ධ වෙන්නේ. අපි භික්ෂුන් වහන්සේලා ඇඩියට අපි නිරෝධයට යනවා. නිරෝධයට කියලා ධ්‍යානත් කරලා බලනවා. අරවත් කරලා බලනවා. අරයා කියනවා නම් ශක්ති මොන හරි එකක් සුද්ධ කර ඒකත් කරලා. ඒකත් අහන් ඉන්නවා. ගොනෙක් වගේ කන්නේ නැති උනාට තනකොළ
හැබැයි ඕ අහගෙන ඉන්නවා නිකන් දන්නකෝ දන්නේ නැති එකෙක් වගේ එයා එයා ටීචර් කළා හරි හරි මෙහෙම ඒ මොඳට අහන් ඉන්නවා මට සිරිය ඒකල ස්ටොක් කරගාට බඩු තියෙනවා නේද ඊටපස්සේ නිකන් බුදුහාර කෙනෙක් වගේ මොකාවත් මහායානේද මහායානෙන් දෙන්න තේරවාදේ දවස් සෙන්ද ප්‍රැක්ටිස් කළේ සෙන්නලින් දෙන්න ඔයා හිතන එක බඩු ගියර කොහේ කතා නිරෝධයට ගියාද රස උඩ දෙනවා කොහෙන් ගිහිල්ලත් වැඩෙන්නේ ඒක දැනගෙන කොහෙන් ගිහිල්ලත් මේක සාක්ෂාත් කරන්න මොකුත් නැහැ අන්තිවල මොකුත් නැහැ එච්චර තමයි කොහෙන් ගිහිල්ලත් කරගිලා අන්තිර එන්න තියෙන්නේ කොහෙන් කොහෙන් ගියත් අන්තිර ඔය අර්ග කළා කිව්වත් මේක කළා ගා සෙන්නලින් ආවා තන්දරලින් ආවා මායාවෙන් ආවා මොකුත් නැහැ අන්තිර නිරෝධයක් තියෙන්නේ බලාපොරොත්තු සුන්වීම තමයි ඒක බලාපොරොත්තු වෙන්නේ අවසානයේ බලාපොරොත්තු සුන්වීමනි වෙන වෙන්නේ ඕක තමයි නිරෝධය ඕක අධ්‍යක්ෂකයාට මොකාගේවත් මැජික් නෙමෙයි හැබැයි ඒ පාරේ ගිහිල්ලා බලනවා ඒකත් කියක් පොඩ්ඩක් ආ ඒකත් ඔලිය ඕකේ ගිහිල්ලා කරගෙන එන්න තියෙන මෙතෙන් එතකොට ඌ බය නැහැනේ මම අරක කළොත් මාව නොමගෙයිද මාව නිකන් වැරදි මා ඌ දන්නවා කොහෙන් ගියත් දැකෝ මොකුත් නැහැ මෙතන කියලා කොහෙන් ගියත් කරගෙලා එන්නේ ඔතෙන්ද ඒ නිසා මම ඉස්සෙල්ලා ඒක තමන් ගුරුවරයෙක් විශ්වාස කරගෙන ඒක යන්න ඉතින් අත්දැකීම වලින් ඊට පස්සේ ඕන එකක් ස්ටඩි කරන්න මොකද ඌ දන්නවා හපෝ ගෙදර කොහෙ ගියත් මොකද්ද මේකේ තියෙන්නේ කියලා ඒ අරක ජොලියක් අරක අර ඊට පස්සේ ඕන ප්‍රැක්ටිස් ඒක ක්‍රිස්තියානි ආගමෙන් ප්‍රැක්ටිස් කරත් ජීසස් සරහාවත් දන්නවා ජීසස් සරහාවත් එන දින දේවරාජ්‍ය කියලා මොකුත් නැතිකමට නිරෝධයකට ඔක ජීසස් සරහාවත් අරක හරහාවත් මේක හරහාවත් මොකක් කරත් හැබැයි වැඩේ තියෙන්නේ ඔය නිරෝධය දන්නේ නැති එක ඔක්කොම ඉගෙන ගන්න කියොත් එහෙමනම් ඌට කෙලලා යනවා ඌ ඊට පස්සේ ජීසස් වෙන්න යනවා මම මහායානිකයෙක් මම තේරවාදිකෙක් නෙමෙයි යන්න මම ක්‍රිස්තියානිකයෙක් වෙන්න හදනවා මම තාවවාදියෙක් වෙන්න හදනවා එහෙම ගොනෙක් වෙන්න එපා ඔය ඔක්කොමලා කියලා තියෙන්නේ එකක් ඒ ඒ අපි මෙහෙ ඇතුලේ බලන්න අපි මේ භාණ්ඩාගාරය පුරවනවා ඒක ස්ටොක් කරගන්න අවුලන්නේ නැහැ මොකෙන් ආවද එතකොට අපි ගාව ආයුධ තියෙනවා මොකෙන්ද සටන් කරන්නේ 20 ප්‍රශ්නයක් ආයුධය ලොකුකමට පාවිච්චි කරන්නේ නැහැ ඒක ඒක මේ අපි රින්නන දන්නක ඒක රහතන් වහන්සේලා පවා සාරිපුත්ත හාමුදුරුව පවා ගිහිල්ලා ඒ 20 දැන් මට වඩා ඒ විශේෂ දක්ෂයෙක් ඉන්නවා නම් දැන් මම එයාගෙන් ඉගෙන ගන්න මට වඩා මහායාන දන්න කෙනෙක් ඉගෙන මම එයාගෙන් ඉගෙන ගන්නවා ප්‍රශ්නයක් නැහැ ඒක ලොකුකමක් අපිට අවශ්‍ය නැහැ මම තමයි සියල්ල දන්නේ මම හැම දෙයකම පරතරයට ඉගෙන ගත්තා කියලා මොඩෙක් වෙන්නේ නැතුව නිකන් ඒ විශේෂ දන්න කෙනාට මුලසුන දෙනවා ඌ ඉතින් ඇඳගෙන ඌක් අවුලොත් කරන්න දෙයක් නැහැ ඒක ඌ ස්ටේජ් එකට දැක්කුවාට පස්සේ ඌ ඇඳගත්තොත් ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයිනේ ඌ උඩ තිබ්බේ අපිට භාණ්ඩාගාරේ පුරව ගන්න ඌ උඩ දැම්මා ඉතින් ඌ ඒක ඇඳ ඌත් ඒක තේරුම් ගත්තොත් පොඩ්ඩක් ඌ මේ උඩ දාලා තියෙන්නේ මගේ තියෙන ස්ටොක් එක ගන්න නිසා එච්චරයි දැන් කාව හරි ගමන්නේ ස්ටේජ් නගලා සූරල ගන්න ඕනේ ඌ නා ඌ සූරල ගන්න එච්චරයි නක් ගන්න ස්ටේජ් එක සූරල ගන්න ඌ උඩ ගියොත් ඉතින් ඒක ඌගේ ප්‍රශ්නයක් අපිට කරන්න දෙයක් නැහැ හරි දැන් ඇති ඈ දෙස් දෙවන් ගන්න යව දෙනාට